डीजे। ఇదొకడ హామోఫిల్ కారణం కేడి చెగ్గూరు యూట్యూబ్ ఛానల్ ఇక్కడ అదమ్మ మొబైల్ అంటే కియాదన్నే కొహోమద పొడి ట్రాక్ ఎక్క పొడి గోడ పొడి మత్న వెన్న పులువాన్ మొకద కిసిమ లాస్ట్ టైం అట్నే కలిం వగేమ కొహోమద యమ్ కిసి ట్రాక్ ఎక్క మొల ఇందం అగ్గటమ కివతలది సామాన్ ప్రమాణ ఇక్కడ హదాగనే కొహోమద కిని మొకద మమ్ మేదే దెక్క మగే కలిం ఎఫ్ఎస్ స్టూడియో ట్యూటోరియల్ సిరీస్ ఎక కరంగ్ කරලා දැන් ගොඩක් කල් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බා දාන ටියුටෝරියස් දාන. නමුත් මියුසික් පැත්තෙන් IT පැත්තට ගිය හින්දා ටියුටෝරියස් දැමීම යම්කිසි ප්‍රමාදයක්, ලොකු ප්‍රමාදයක් වුණා. ඒක තෙක්කම IT පැත්තට යනවත් එක්කම තව උච්ච දෙයක් තමයි මේ ෆිල් ස්ටුඩියෝ ටියුටෝරියස් දාද්දී ඇත්තටම ස්ක්‍රීන් රෙකෝඩින් එකත් එක්ක මේ යම්කිසි විදියකින් මේ එකෙන් ටියුටෝරියල්ස් කරනක ෆිල් ස්ටුඩියෝ අර සමහර ටියුටෝරියල්ස් කරනක ගොඩක් අමාරුයි. ඉතින් ඒ ගැටලුව හින්දා තමයි ඇත්තට මේක ඉන්ට්‍රස්ට් එක ගොඩක් අඩු වුණේ. මේ විදිහේ එකට සොලියුෂන් එකක් මම හොයන්ගෙන තියෙනවා. ඉතින් ඩිලේ එක අඩු වෙන මම ඒ වයිස්සාද කියා දෙන්න ට්‍රයි එකක් දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියන එක. කොහොම වුණත් අද මෙතනදී මේ වීඩියෝ එකේදී මම ඕගලන්ට කියා දෙන්න යන්නේ දියකොඩ සැමතන කිරීතරය කියන සින්දුව මම කියනවා. කියන හැටි ඔක්කොම ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. කිව්වට පස්සේ මම ඒක යම්කිසි විදියකින් මම ඒක කියන්නේ ටෙම්පෝ එකකට. ඉතින් ටෙම්පෝ එකට කිව්වට පස්සේ ඒ ටෙම්පෝ එකට අදාළව මම ඩ්‍රම් බීට් එකක් ඊට පස්සේ ඩ්‍රම් බීට් වෙන්න පුළුවන් මොකක් හරි. නෝ අයිඩියා. මම කිව්වා වගේ මට අදහසක් නැහැ මොකද හදන්නේ යන්නේ කියන එක. ඉතින් කොහොම හරි මට හිතන හිතන දේවල් මම දාලා මම හිතනවා මට සින්දුවක් විදියට ඒක හදාගන්න පුළුවන් වෙයි කියලා. මේක ඇත්තටම කවර් සොන් එකක් කියලා හිතමු. ඒක කොච්චර හොඳට වේද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපි ට්‍රයි එකක් දීලා බලමු. ඉතින් වැඩි කතන්දර ඕනේ නැහැ. අපි මේ වීඩියෝ එකෙන් කොහොමද වෙන්නේ කියන දේ ඔලුවට දාගන්න ට්‍රයි එකක් දෙමු. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා මුලින් ඉඳන් වීඩියෝ එකක් කරන්න සින්දුවක් හදන හැටි සම්පූර්ණදී. ඒක ඇත්තටම ලොකු අමාරුවක් තියෙනවා. මොකද මම විශේෂයෙන්ම ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි කියන එක, කියන්නේ මියුසික් ෆීල්ඩ් එකේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි කියන එක කියලා තියෙනවා. ඉතින් නමුත් මියුසික් කියන්නේ මගේ හොබි එකක්. ඉතින් මම මියුසිකල් ලොකුවටම එළියට යන්න නැති වුණාට මගේ ඇත්තටම ෆීල්ඩ් එක වෙන්නේ, කියන්නේ මම කැමති ෆීල්ඩ් එක වෙන්නේ මියුසික්. නමුත් යම්කිසි විවිධ හේතු මත IT ෆීල්ඩ් එකට වැඩියෙන් නැඹුරුතාවයක් තියෙනවා මේ වෙද්දි. කොහොම වුණත් බලමු කොහොමද මේ ට්‍රැක් එක අපි හදාගන්න කියන එක. ඕකේ. මේ වීඩියෝ එකට දිගේ මුලින්ම කියන්න ඕනේ. හරි. මෙතන FL Studio මම පාවිච්චි කරන්නේ 2020 ඉතින් මම කලින් වීඩියෝස් වල කියලා ඇති. කොහොම හරි මම මුලින්ම කරන දේ තමයි මෙන්න මෙතන තියෙනවා ටෙම්පෝ එක. ඉතින් මේ ටෙම්පෝ එක මම දාගන්නම්. මම කලින් ට්‍රයි කළ බලම 98. ඒක ඉතින් මට 98 වගේ වුණාට සමහරට වාට ඊට හිමින් වෙන්න පුළුවන්. ඔයාගේ ගාන දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම බැලුවොත් නිකන් ප්ලේ කරලා එන්නේ නැහැ. සහ මෙතන මේ song PAT කියලා දෙකක් තියෙනවා. ඉතින් මෙතන මේ song එක ප්ලේ කරොත් කොහොමද ඔයාලට පේනව ඇති? මෙතන මේ playlist එක තමයි ප්ලේ වෙන්නේ. නමුත් part by නැත්නම් patterns part එකක් නෙමෙයි අපි කියන්නේ pattern එකක් කියලා. ඉතින් pattern එක ප්ලේ වෙන්නේ මෙන්න මෙතන. ඉතින් මම මේ පැටර්න් එක ක්ලික් කරලා මම මේ 98 කියන එක හදාගෙන එතන මම හදාගත්ත ටෙම්පෝ එක ඊට පස්සේ මෙන්න මෙතන මේක ක්ලික් කරපුවාම උඩට බලන්න මෙන්න මේ හරිය මෙතන බලන් ඉන්න මේක උඩට ගියාම මෙට්‍රොනම් කියලා පෙන්නනවා. ඉතින් මෙට්‍රොනම් කියන්නේ අපි ටෙම්පෝ එක හදාගන්න දාන එක වෙන්න ඇති කියලා මම හිතනවා. ඒකෝ එහෙම කතා කොහමද මම තියරි බැත්තට බහලා නැහැ. කොහමරි අයිඩියා එකක් තියෙනවා ටෙම්පෝ එක කියන්නේ මොකද්ද, ටෙම්පෝ එක හදාගන්නේ කොහොමද, ඒකට ගාන සෙට් කරගන්න කොහොමද කියන එක. ඉතින් ඔයගොල්ලන්ටත් මම හිතන්නේ ලොකුට මියුසික් ගැම්පුරුම පැත්තට යන්න නෙමෙයි, යම්කිසි දෙයක් තනියෙන් කරගන්න මම වගේ තනියෙන් කරගන්න අවශ්‍ය දැනුම තමයි මෙතනින් හම්බෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න මේ ක්ලික් කරලා දැන් මම ප්ලේ කරොත් න න න හරි දැන් පේනවා ඇති ඔයාලට යනවා. ඉතින් මම ඔක කියන්නේ
மத முது சுலகின் அப்ப நல்ல வெண்ணெல அந்த பானே கதை தமாய் கலந்து என்ன நமக்கு மா கியூ என்ன தாம் ரெக்கார்ட் கரேன் ஹேண்டிங் மாம ஏன்னா மே சுட்டு சுட்ட படாங்க மூத்த ஓகோலோ மே சிந்து வேணும் புலுவோம் வேணும் சிந்து வைக்க வேணும் புலுவோம் கோஹமாரி மேக கரண கமம் மேதே கரான் நத்துவ පස්සේ මේක කරන්නවා මම වීඩියෝ එක බලනවා ඔය වීඩියෝ එක පැය ගාණක් තියෙනවා කොහොමද මේ වීඩියෝ පැය ගාණක් වීඩියෝ බල්ලා බල්ලා අන්තිමට කොහොමද කරන්නේ බෑ ඒක ඉම්පොසිබල් ඉතින් චුට්ට 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 චුට්ටරි කමන්න මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඩවුන්ලෝඩ් කරගන්න කිසි ප්‍රශ්නයක් නෑ ඉතින් හැබැයි උඩින් ට්‍රයි කරන්න YouTube එකේම තියාගෙන බලන්න මොකද හේතුව එතකොට කාටත් හොඳයි එනිවේස් ඔයා කියන සින්දුව මුලින්ම කියලා රෙකෝඩ් කරලා වෙන්නත් පුළුවන් නැත්නම් පස්සේ රෙකෝඩ් කරන්න වෙන්න පුළුවන් නමුත් මම මෙතෙන් තොරගත්ත රෙකෝඩ් කරලා යන මොකද පොඩි වෙනසකටත් එක්ක කලින් ඔක්කොම සින්දුව හතලා ඉවර වෙලා තමයි වෝකල්ස් රෙකෝඩ් කරේ නමුත් මේ පාරමට එනවා වෝකල්ස් රෙකෝඩ් කරලා සින්දුව හදන්න ගියා නම් හොඳයි කියලා ඉතින් ඒක හින්දා තමයි මේ පැටර්න් එක මම තෝරගත්තේ බලමු මම හිතනවා රෙකෝඩ් වෙයි කියලා ඕකේ හරි රෙකෝඩ් කරන්න කලින් මම මේකෙම ඉන්නවා. මම මෙතන ඇත්තටම මේ කතා කරන channel එකම තමයි හදන්න තියෙන්නේ. මම මෙතන මොකුත් effect set කරන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන click කරපුවාම ඇත්තටම මුලින්ම කරන්න ඕනේ මේ තියෙන්නේ channel මොකද්ද මේකට කියන්නේ බලන්න බලන්න මට මතක නැහැ. මොකද්ද ඒකට කියන්නේ? හා mix එක. Okay sorry. mix එක. ඉතින් mix එකට ගිහිල්ලා अत मिक्स एनकाली मैंने मैं ऑप्शन ऑडियो सेटिंग मम्मी तो नील पावचे एसईओ लिंक प्रो के मुगत हेतु मैं ओबीएस मैं थिंक याद ना मत हम मैं वीडियो का ओबीएस स्टूडियो एसईओ लिंक तम पावचे नम लिंक हम तीन प्रो को मंद हम एव प्रोवैड करना नम ඔහාගන් ට්‍රගත් දෙන්න එස්ආයෝ ලින්ක් එක ඇති මේකට මේ වීඩියෝස් කරන්න ප්‍රෝ එක ඕනේ නැහැ ප්‍රෝ එකත් ලොකු ගණක් වෙන්නේ නැහැ මම ඩොලර් 30 ගණක් ඕස්ට්‍රේලියානු ඩොලර්ස් නමුත් මම දැක්ක ගොඩක් කට්ටිය දාලා තියෙනවා ඩෙවලොපර්කින් ගන්න අමාරුයි කතන්දර බ්ලා 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 ගොඩක් තිබ්බා ඉතින් ට්‍රයි එකක් දෙන්න එනිවේස් කොහොමද ඒ කිසිම දෙයක් නැතුව වීඩියෝ කරන්නේ නැත්නම් ඔයා වෝකල්ස් විතරක් කරන්න නම් ඔයාට තියෙන්නේ मैंने मेतन एस ऑफ ऑल हरी एफ एल स्टूडियो एस ओ के हर क्लिक कर लिया थिंक एस ऑफ ऑल तम हरी मेक मुखद हेतु नत्ता मेके और लैगिंग इश्यूस पुड़वा लैगिंग इश्यूस की कोहमतना मुखद मट एक हरियटम की अन्न बेह कोहमद की मुखद हेतु मट मत का मम लैपटापिंग कराती एस ऑफ ऑल दाल करा मेन मेतन में बफर पेन कोहमद मेन मेक क्लिक कर पुहाटनामा 512 samples කියලා මම දාලා තියෙන්නේ. ඊට ඔය buffer rate එකට මොකක් කරේ? whatever මේ ඒක වැඩි වුණාම චුට්ටක් lagging එකක් තියෙනවා. lagging නැහැ මෙතන delay එකක් තියෙනවා. හැබැයි ඒක අඩු වුණාම delay කට වෙනවා. මම දන්නේ හේතුව. මොකද මම ඔය පැත්ත experiments කරලා මේ මකින් theory පැත්තවත් කියන්නේ ලොකු knowledge එකක් මගේ නැහැ. knowledge එක නැහැ. 0. okay. 0 කියන මේ 0 point ගන්නත් තියෙනවා. ඒකින් ඒකින් තමයි මේ game එක ගන්න. anyways කොහොම හරි मेतनवा तोरण एस ऑल लैपटापिंग करो गुड़क विलावट प्रश्न इन पुलवा मुकद मगे लैपटापिंग एच जीबी रैम में लैपटापिंग करदी प्रश्न आव मंदे लैपटापिंग इश्यू कद ना सौंड कार्ड्स प्रश्न ना ड्राइवर्स प्रश्न आई डोंट नो ट्राई कर बोला ओके कोमारी मैंने क्लिक करलाट फस क्लिक कराट बह वागे माइक्रोफोन का या अंदर गाँ नम तर वा तो रोने इतने मे मुखर मिक्सर चानेल का क्लिक कल गुड़कलाट एक पैटर्न तीन नमूत मम्मी की अदी अना जस्ट वा क्लिक रहा वन मे पलवनी इट बस मेतन मेन मे निकटी इला सारी मेतन वागे अति माइक मिचर लुकना मेकेत्र दीन हिंदा मे मेवे मन मे अरे लिंक दीन हिंदा वीडियो इकना නමුත් ඔයාලා මෙතන මේ බලා ගන්න පුළුවන් මෙතන මේ හරිය මේ මගේ මේ මයික් එක තියෙනවා වගේ ඔයාගේ මයික් එකත් ඇති
ගොඩක්ලා තුනක් වගේ පෙන්වන්නේ මොනෝ ඇන් ස්ටුඩියෝ කියලා. ඉතින් ස්ටුඩියෝ නා ස්ටුඩියෝ මොනෝ උන මොනෝ ආටවර් කැමති එකක් තෝරන්න. තේරුවට පස්සේ ඔයාට ඇහෙවි ඔයා කියන දේ අනිත් පැත්තට ඔයාගේ මේ මෙතන දාගෙන ඉන්න අත මොකද කියන්නේ ඉයර්ෆෝන් එකක්. ඉයර්ෆෝන් එකෙන් මයිකෙන් කතා කරනද ඉයර්ෆෝන් එක ඇහෙනවා. ඉයර්ෆෝන් එක ප්ලග් කරලා තියෙනවා නා. ඒ වගේම තව මොකද්ද අරතර මේ ලෑස්තිලා කරන දෙයක් නෙමෙයි තමයි පොඩ්ඩක් බෝරින් ඇති කරන දෙයක් නැහැ. කොමරි ඔයා මෙතන දාලා තියෙන එක සෙට් වුණාට පස්සේ මෙතනින් ඔයා කියන දේ ඔයාට ඇහෙනවා. ඉතින් ඒක ඇහෙන එක නතර කරගන්න මෙන්න මෙතන මේ ක්ලික් කරපුවාම ඒ කියන්නේ මේ ලින්ක් එක අන්ලින්ක් කරපුවාම ඔයා නතර කරගන්න. ඒ කියන්නේ රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් වෙන්නේ මේකනේ. නමුත් මේ රෙකෝඩ් වෙන දේ මාස්ටර් channel එකක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒකට තමයි ගෙනියන්නේ. ඉතින් මේ මාස්ටර් channel එකට යන හින්දා තමයි ඔයාට ආපහු ඇහෙන්නේ. ඒක එතකොට ඒක සමහර විට සින්දුව කියද්දි සමහර කෙනට ප්‍රශ්නයක් සමහර කෙනට ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒක ඉතින් ඔයා මත කුමාරි මට අර ලැගින් ඉෂුවක තිබ්බෙන්දා මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා ඉස්සරින්දා. එතකොට මම කරේ මෙන්න මේක අන්ලින්ක් කරලා දැම්මා වැඩේ සෝල්ඩ්. එතනට විතරක් අවුලම නැහැ. මොකද මම හිතන්නේ සින්දු 70ක් කවස් සෝ ඒ වගේ තමයි කවස් 70ක් වගේ කරේ ওই විදිහටම තමයි. ඉතින් ඒ කියන්නේ හොයන්න අවස්ථාවක් තිබ්බා හොයන්න ඕමනාවක් තිබ්බා සව ඕමනාව දෙකම තිබ්බා නමුත් හම්බුනේ නැහැ. ඉතින් සා ඒ කියන්නේ නොලෙජ් එක කියන එක එතනදී මම දන්න ඉංග්‍රීසි වෙන්න පුළුවන් එක එක ගැටලු වෙන්න පුළුවන් ඉස්සර තිබ්බා. ඉතින් ඒක හින්දා හම්බුනේ නැති වෙන්න පුළුවන් එක්කෝ එදා ඒ වෙද්දි කරලා තියෙන්නේ නැති වෙන්න පුළුවන් දැන් එක එක වීඩියෝස් සහ ආටිකල්ස් දාලා තියෙන්න පුළුවන් ඒක 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 වෙන්න පුළුවන් හේතුව. ඉතින් ඒක ඩිපෙන්ඩ්ස්. ඉතින් කවදාරි කමන්නේ හම්බෙයි වා ඒකට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් කියන එක මතක තියාගන්න. Anyways, දැන් ඒක මම කියා දුන්නා මොකද මට ඒකත් මේකේ වීඩියෝ එකේ කියා දුන්නට පස්සේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මට මේක කොටස් වලට කඩලා ගැටලා දාන්න පුළුවන් උනොත් දාන්නම්. එහෙම නැති වුනොත් එක වීඩියෝ එකක් ඉදිරියට ඩෝංගල් අප්ලෝඩ් කරලා දාන්නම්. මොක කොහෙන් හරි Wi-Fi එකකින් සෙට් කරගෙන. Okay. දැන් කරන්න ආවේ මොකද්ද? කිව්වේ මොකද්ද? හරි. කමක් නැහැ. අපි මේකම ටියුටෝරියල් සීරීස් එක. ඒ කියන්නේ ටියුටෝරියල් ෆුල් සීරීස් එක අපි මෙතනින් ගෙනියමු. මම හිතනවා මේකෙන් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් නේ කියලා. දැන් වෙලාව 12:55 නිදා ගන්නත් ඕන හෙට වැඩ. Okay. හරි. දැන් මම සින්දුව කියන්න යන්නේ. සින්දුව කියන්න යන්නේ කලින් මගේ channel එක කොහමද මේක. මුලින්ම වා කියන කලින් එක ක්ලික් කරන්න ඕන නැත්නම් ආය මොකක් හරි වට වෙයි. ඒ කියන්නේ මෙතන channel එකක් වාගේ හැදිලා මෙතනත් හැදිලා එන ජර්මරයක් වෙනවා. ඒකින්ද ඔයාගේ මයික්‍රෝෆෝන් එක දුන්න මික්සර් එකේ තියෙන channel එක විතරක් ක්ලික් කරන්න වෙනව එපා. මම ක්ලික් කරා. දැන් මම යනවා සින්දුව කියන්න වෙන මොකුත් නැහැ. මෙතන ක්ලික් කරා. මෙන්න මේකේ audio into edition වත් මොකුත් දෙන්න එපා. audio into the playlist as an audio clip දුන්නා. ඊට කලින් බලන්න මේ ඔක්කොම හරිද කියලා. දිය ගොඩ සැම තැන කිර ඉතිරේ ගස්වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලගින් අප නැල්ල වෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ මගේ පොඩි නංගි කිරි ඉල්ලා දෝත නගා මායල බලා අම්බිලියෝ කියමින් නැලවෙන්නේ බබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ දිය මතු පිට කිරි රැල්ල නැගේ ඔරුවක් තනි වී ඈත පෙනේ හොගා මුදේ ඇල්ල බිඳෙන්නේ පැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ වවුලන්ගේ බකමූනන්ගේ නාදයිඳ හිට මටද ඇසේ
கீரிவெண்ணுவட்ட பொம்ம சோயமின் அண்ணா பெபலென அந்த பானே அந்த பானே அந்த பானே அந்த பானே ரயாமே ස්පෙස්සක ඔබලා නතර කළා බලමු එකයි අයින් කරන්න ඕනේ නැත්නම් එහෙම ආයෝ අපලේ කරුත්තේම ආයර කොටනවා ආයර කොටනවා ආයර කොටනවා ඉවරයක් නැහැ ඉතින් මේක උන රතු එකේ අයින් වෙලා තිබ්බා ඕකේ බලමු දිය කොට සම තන කිරි ඉතිරේ ගස් වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ මවල්ට හඳ පානේ රෑ මගේ පොඩි කන්ට්‍රෝල්ක ඔබාගෙන අනිත් දෝත නගාමයිහල බලා අම්බිලියෝ කිය මින්නැල වෙන්නේ බැබලෙන හඳ පානේ හෝ ප්‍රශ්න තියෙනවා නැත්ත නැහැ මොකද මට ඩිලේ නෑකවල නෑ තෙමත් නැහැ ඩිලේනවා මොකක් කරේ බලු අපි ට්‍රක් එක ඉවර වෙද්දී මොකද මගේ රෙඩි වෙලානේ මේ හදන්නේ ඉතින් ප්‍රශ්න තියෙන ෆ්ලෝ ඕකේ අනේ සර් මට පේන විදිහට මේක මට ඉවර කරන්න හම්බෙන්නේ නැති වෙයි නමුත් බලමු පුළුවන් අපිට මේක කරමු කොහොම හරි මේ ඕල්ට් එකයි මවුස් ෆීල් එකයි කන්ට්‍රෝල් එකයි ඌව හොඳට ඉගෙන ගන්න මොකද ලේසි කරගන්න අපි හැමතිස්සම බලන්නේ දෙයක් ලේසි කරගන්නනේ ඒ ලේසි කරගන්න ඔය දේවල් අනිවාර්යෙන් ඕනේ එච්චර ඉතින් ඕකේ හරි බලමු දැන් මුලින්ම අංක එක මට මෑතරම ඕඩියෝ එකක් කරන හැටි කියන පාඩම කරා නම් මම හිතන්නේ හොඳයි ඕ දැට්ස් ගුඩ් ඉතින් මේකෙන් පස්සේ මම මේක නවත්තන්න මොකද ඇත්තටම දැන් ටයිම් ඇත් එක්ක ගොඩක් අමාරුයි මම මේකෙන් කස්සේ කියන්නේ ඇත්තම මේක කොහොමද එඩිට් කරගන්නේ කියන්නේ මේක වොයිස් මේක මොනවද 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 ඒවට කියන්නේ අර නොයිස් එක වොයිස් නෙමෙයි නොයිස් එක කොහොමද අඩු කරගන්නේ ලොකු වල දන්නේ නැහැ එකත් කොහොමද කරන මෙතඩ් එක යදන එතනින් හර එක්ස්පෙරිමන්ට්ස් කරන එක තමන් ගැතේ තමන්ගේ කනට හුරු කරගෙන එක කරලා 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 ප්‍රැක්ටිස් එහෙම කරලා වාට එක අර හරියනකම් ඒක වාට සැටිස් නැහැ චර දසෝ කොච්චර කරත් අන්තිමට ඒකත් මතක තියන්නේ කොච්චර කරත් ඒත් වාට සැටිස් නැහැ මොකද අද කරපු දේ තව දවස් 4කින් හද්දි අප්පා මේක හරියන්නේ නැහැ තව ඩෙඩිට් කරන ඒක සාමාන්‍ය පුරුත ඉතින් බලමු අංක එක නොයිස් එකක් අයින් කරද්දී මුලින්ම මෙතන ඩබල් ක්ලික් කරන්න ට්‍රැක් එක උඩ ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි මේවල මේවත් එක්ක වැඩි සෙල්ලම් දාන්න යන්න එපා වොයිස් එකත් එක්ක මොකද වොයිස් එක වෝකල්ස් හින්දා ඉතින් සවුන්ඩ් අඩු කරන්න පුළුවන් තැන් තියෙනවා චැනල් වෙනස් කරන්න පුළුවන් ඒ වැඩි හිතන්න එපා උන ට්‍රයි කරලා බලන්න නිකන් චූටි එකක් මේවා කරලා කොමාරි මෙන්න මෙතන වේව් ෆෝම් එකක් තියෙනවා එන්නේ රයිට් එක උඩ රයිට් ක්ලික් කරන්න ක්ලික් කරලා පස්සේ මෙතන තියෙනවා එඩිට් කියලා එකක් එඩිට් එක එඩිට් කර පස්සේ එක දෙන්නේ එඩිසන් කියන එකෙන් ඕපන් වෙනවා. ඒකට කලින් පේනදි මෙතන ක්ලික් කරපුවාමත් එඩිසන් එකෙන් රෙකෝඩ් කරන්න කියලා ආවා. ඉතින් ඒ වගේම තමයි. එහෙමයිස්. ඔන්න එඩිසන් එක. එඩිසන් එකේ ඔමහවට පස්සේ මෙන්න මෙතනින් අල්ලලා මෙන්න මෙහෙම මෙහාට ගේන්න. ගෙනල්ලා දැන් මගේ නොයිස් ගොඩක් තියෙනවා. මොකද මගේ මැෂින් එක බ්‍රූම් ගාලා සද්දයක් එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ ඒවා අඩු කරගන්න ෆෑන් හයි කරන්න ඕන මම හිතන්නේ මම දන්නේ නැහැ හාඩ්වෙයාර් පැත්ත ගැන ලොකුට කොහොම හරි එච්චරම ඉෂ්‍යු එකක් නැහැ මොකද මේ වගේ ටෙක්නික්ස් තියෙන හින්දා බලමු කොහොම හරි දැන් තේනවාට මෙන්න මේ පොඩි කෑල්ලක් වැඩියෙන් මාට නොයිස් පේන කියලා හිතන කෑල්ලක් හිතන්න මෙන්න මේ කෑල්ල හරි නොයිස් එක කියලා හඳුනගන්න ඇත්තටම අනිත් ඒවා ගොඩාක් ලොකුට කියලා තියෙද්දි ඒක විතරක් චූටියට ඉතින් චූටියට හරි තියෙනවනේ ඔතන පොඩ්ඩක්වත් නැත්තම් හරි කියන්න පුළුවන් නොයිස් 0. නමුත් ඔතන තියෙනවා. ඉතින් මොකද පේනවා ඇති මේ චුටි 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 කැල් ටිකක් මේ ලීර පැනලා තියෙනවා. හරි. එනිවේස් දැන් මම ඔය ඩියට ඔය විදියට සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරගත්ත නිකන් මෙහෙම ක්ලික් කරගෙන ඇත්තටම. හරි. මම ක්ලික් කරන පැත්තේ ඉඳන් පොඩි කැලක් ඇති. ලොකු උඩ එපා. මොකද
වාගේ රම් දැන් මේ මැෂින් එක රම් එක 8GB තියෙනවා. ඉතින් 8GB SSD hard disk එකක් තියෙන ඉඳන් මම මේ වැඩ දාන්නේ. නෝමල් SSD එකක් තියාගෙන මම දාන්නේ නැහැ. මම හිතන්නේ නැහැ මොකද මටත් කලින් බැරි වුණා. මෙච්චර වැඩ දාන්න. ඉතින් ඒකෙන්ද රෙකමෙන්ඩ් කරනවා මම දන්නවා මේ කියන්නේ එක්ස්පර්ට්ස්ලා කියන්න කමෙන්ට් එකක් දාන්න SSD TD කොහොමද වෙනස වෙන්නේ කින්ද මන්ද කියන එක. නමුත් මම දන්න තරමින් SSD ගොඩක් SP සහ මේක නෝමල් මැෂින් වගේම තමයි සර්වර්ස් වල අනිවාර්යයෙන්ම මම ඒක දන්නවා. ඉතින් SSD එකක් සාමාන්‍යයි තමයි 128 ප්‍රයිසින් ගත්තොත් මගේ ප්‍රයිසින් වැඩක් නැහැ. නමුත් වෙනස් වෙන්න පුළුවන්. මම 128 එකේව 4000කටද කොහෙද? ඔව් 4000ක් වගේ. 8GB RAM එකක් තියෙන මැෂින් එක 4GB ඇති වෙයි වට SSD කවුත් දන්නේ නැහැ. පොඩ්ඩක් try කරලා බලන්න. මොකද ගොඩක් වෙලාවට මගේ මැෂින් එකේ ස්පීඩ් එක වැඩි වුණා SSD ගහුවට පස්සේ. ඒක තමයි කේස් එක. දැන් මම කොහරි මෙන්න මෙතන ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා මේ මොකද කියන්නේ දබ්බුරු සුවද්ද මොකක් හරි කමන්නේ. ඔන්න ඔය දබ්බුරු සුවට නමක් තියෙනවද අමිරි? මෙන්න මෙතන බැලුවම පෙන්නනවා clean up denoise. Denoise කියන ටූල් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මේකෙදි ගොඩක් කට්ටිය පටලගන් දෙයක් තමයි ඒගොල්ලෝ හිතන්නේ මෙතනින් තමයි කෙලිම අයින් කරන්නේ. ඒ කියන්නේ noise එක අයින් කරන්නේ නැහැ. මෙතනින් acquire කරගන්න එක තමයි. acquire කරන්න කියන්නේ input එක ගන්නවා. හරි. noise input එක අරගන්න එක. ඒකට තමයි මම අර කිව්වේ noise තියෙන කැලේ මුලින්ම select කරන්න. ඊට පස්සේ acquire noise profile කියන එක දෙන්න. acquire කරගත්තා. සමහරට චූටි වෙලාවක් වගේ ആയി. මේක performance මත computer එක. acquire කරගත්තට පස්සේ මෙන්න මෙතන click කළා සම්පූර්ණ එකටම එන්න. okay. acquire කරගත්තට පස්සේ සම්පූර්ණ එකටම එන්න. දැන් control එකයි A එකයි ඔබන්න මේ කොහරි click කළා. මොකද control A මට වෙනම එඩිට් කරති ෂෝට්කට් කීස් දාන්න බෑ සෝරි. මොකද ටයිම් එකත් එක්ක බෑ කරන්න. ඔහමරි කන්ට්‍රෝල් ඒ. කන්ට්‍රෝල් ඒ ක්ලික් කරලා පස්සේ ඔක්කොම එක මේ විදිහට සිලෙක්ට් වෙලා ඇති. ඒක ලතු පාඩද මොන පාඩද කියලා මම දන්නේ නැහැ. මොකක් හරි පාඩ. ඔක්කොම සිලෙක්ට් වුණාට පස්සේ ආයේ මෙන්න මෙතන බ්‍රෂ් එක දෙන්න. දත් මදින්න යන්නේ. හරි. දැන් බ්‍රෂ් එක දුන්නට පස්සේ වට පේනවා ඉතින් කලින් ආපු වින්ඩෝ එකයි දැන් එකයි සම්පූර්ණ වෙනස්. මොකද හේතුව කලින් තිබ්බේ acquire කරගන්න. නමුත් දැන් තියෙන acquire කරගත්ත noise profile එක filter කරලා අපේ preview එක බලලා ඕන විදිහට accept කරගන්න. මෙන්න මෙතනින් threshold amount කියලා තියෙනවා. මම හිතන amount එක වැඩේ. ඒ කියන්නේ මේ noise sign කරනවා කියලා amount full 100 වැඩි කරන්න එපා. 100 එමේ අඩු ගානේ 50% up කරන්නත් බොහොම අමාරුයි. මොකද හේතුව වාගේ ගොඩාක් noise තියෙනවා නම් මයික් එකට වා ලං වෙලා නැතුව අදුරේ නම් කතා කරන කෙනෙක් නම් එළියේ බස් යනම ඇහෙනවා නම් කියන්නේ එළිය හුලං වැඩි නම් හරිද AC එකේ සතු රූම් ගල ඇහෙනවා නම් ඉතින් එතනදී මේ කොච්චර වැඩි කරත් එතනදී වාගේ වොයිස් එකේ ක්වොලිටි එක ලොස් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද කම්පියුටර් එකටත් සීමාවක් තියෙනවා. ඉතින් ඒ කම්පියුටර් සීමාව මත ඔයාට යන්න පුළුවන් දුර කොච්චරද කියන එකම තීරණය කරනවා කියන ඔයා 100%ක් නොයිස් රිඩක් කරන්න බෑ. මම දන්න තරමින් ඒ කියන්නේ 100%ක් නොයිස් රිඩක් කරන්න ඇති ක්‍රම සමහරවිට මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ නැහැ මොකද නොයිස් එක කියන දේ ඇත්තටම මෙතනදී තියෙන දේ තමයි. උදාහරණයක් විදිහට මම මේ ළඟ ඉඳන් කතා කරන දේ දී මගේ වොයිස් එක මගේ ඇත්තටම දැන් මෙතන ලඟ වෙලානේ මං ඉන්නේ මයික් එකට. එතකොට මේ ඩිස්ටන්ස් එක ගත්තොත් එහෙම ගොඩක් ළඟයි. නමුත් හිතන්න මම අන්න අර බිත්තිය ගාව ඉඳන් කතා කරොත් මගේ වොයිස් එක ගොඩක් අඩුයි. ඉතින් එතනදී වෙන්න පුළුවන් ලොකුම ඉෂුව එක අර ඇහෙන නොයිස් එකත් හිතන්නකෝ දැන් තියෙන වොයිස් එක මෙච්චරයි නොයිස් එක මෙතන. එතකොට මේ වොයිස් එකයි මේ නොයිස් එක අතර ලොකු පරාසයක් තියෙනවා. ඉතින් එතනදී අපිට පුළුවන් මේක කට් ඩවුන් කරලා දාන්න. හරි ඕක තමයි ඩී නොයිසින් කියලා අපි මම හිතන්නේ එතනදී කරන්නේ. ඒ කියන්නේ මෙතන මේ ටික එන්නේ නැහැ. උදාහරණයක් විදිහට මෙහෙම එකක් ගියොත් නිකන් මොකක් හරි උඩට ය පල්ලට යවුවොත් දැන් පල්ලේ හැඳන් තමයි උඩට ගිහිලා තියෙන්නේ අපි noise sign කරන්න නැතිකොට. හරි. හැබැයි noise sign කළාට පස්සේ අයින් කරනවා කියන්නේ ආයේ මේක පල්ලේ හැර යන්නේ නැහැ. මෙන්න මෙතෙන් ඉඳන් මෙතෙන්ට මේ ඒ කියන්නේ මේ මෙතන මේ පල්ලේ හැර එක පෙන්වන්නේ නැහැ.
ഇതൊക്കെ തമ്മിൽ സാറിൻ്റെ തിയറിയൊക്കെ മക്കളെ വെറുതെയാണ് പല്ല എന്താണ് മുഖത്ത് സയൻസ് പെത്ത ബറവൾ അതെ വടക്കേ നാം കോമത് വെന്നേ തിങ്സ് പെത്തതാണ് ഫിസിക്സ് പെത്തതാണ് കട്ടിയ അനിവാര്യം ലൈക്കിലൊക്കെ ഉദവാക്ക് ഹെമോട്ടമ മട്ട പ്ലസ് ഇക്കനെ കാരണം ഹെമോട്ടമ ഉദവാക്ക് പല്ല ഹെങ്ക് മറ്റേ അതാണ് കോമാരി ആയത്തെ എന്നാ ഓഫ് ടോപ്പിക് ആണോ ബാനിക്കറൻ මෙන්න මෙතන අර ඇක්වා කරගත්තට පස්සේ ප්‍රිවියු එක බලන්න පුළුවන් බලන්න පුළුවන් ඔව් බලන්න පුළුවන් මමත් බලන්න කලින් මම මේ ත්‍රෙෂෝල්ඩ් එක පොඩ්ඩක් මට මතකෙ දිහට මේක වැඩි කරන්න ඕනේ අමවුන්ට් එක අඩු කරමු දිය කොට සමතන දිය කොට සමතන දිය කොට සමතන මේක කොහොමත් මගේ වීඩියෝ එකේ නොයිස් එකත් එක්ක කියන්නේ මර්ජලන් තියෙන කොහොමත් ඇහි නමුත් මම මේක නොයිස් අයින් කරපු එක කොහොමද කියන දේ කියලා මම දානම් පස්සේ ඒ කියන්නේ වෙනම හරි ඔක්කොම හරි මේක ඔක්කොම කලින් මේක ඉවර කරලා සේව් කර ගන්න ඕන ප්‍රොජෙක්ට් එක හංක එක සේව් කර ගන්න පස්සේ අඬන්න එපා අනේ සේව් වුණේ නැහැ ලයිට් ගියා ඩොනොනොනො ගාලා හරි ඕකේ කොහොමද ත්‍රෙෂෝල්ඩ් එකයි ගානට මේ ටික පොඩක් එක්ස්පෙරිමෙන්ට් එකක් විතරක් කරන්න එකම ක්ලිප් එක දහපාරක් විතර කෝපි එකක් අරගෙන දාලා බලන්න ඊට පස්සේ බලමු ඉතින් මේක මෙහෙම කරලාට පස්සේ මම මේව දැන් ගන්න දන්නේ නැහැ රිසෙට් කරන්න එපා රිසෙට් කරලා පස්සේ අකුම් මුල්ට එනවා කොමාරි ප්‍රිවියු කළා මෙතනින් මේ විදියට පොඩක් ඉවසන් ඉන්න දිය කොට සමතන නොට් බෑඩ් තව පොඩක් ඕන වැඩි කරමු මවුන්ට් එක ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරලා මවුන්ට් එක අඩු කරලා දිය කොට සමතනකි දිය කොට සමතන දිය කොට සමතන ඕකේ එහෙනම් හොඳයි මම හිතන්න බලමු හරි ඊට පස්සේ මම කරන්නේ ඔව් ඒක ඇහුණත් දන්නේ නැහැ කොහමද ඇක්සෙප්ට් කරන එක ඉතින් ඇක්සෙප්ට් කරාට පස්සේ හරි ඕල් ඩන් කියලා අපි හිතනවා එතකොට මම ඉස්සර හිතුවේ ඇත්තටම එහෙනම් මෝඩයි ඉස්සර මෙතන තියෙනවා මේ මම හිතුවේ ඉතින් මෙතන නොයිස් අයින් කළා ලස්සනට ඇති කියලා ඊට පස්සේ මම මේක ලස්සනට ක්ලෝස් කළා යනවා ඉතින් හැබැයි අයින් වෙච්ච නොයිස් එකක් නැහැ හේතුව එඩිසන් එකේදී නොයිස් අයින් කරා කියලා මුකුත් මෙතනදී පෙන්වන්නේ නැහැ නමුත් ඔය බලන්න ආය අතන මේව කළා අර තිබ්බට වඩා තිබ්බ මේ මේක පොඩ්ඩක් අඩු වෙලා ඉතින් සමහර තැන්වල මේ හුස්ම ගත්තේ ඒවා එහෙම ඉතින් එහෙම පිටින්ම තියෙනවා ඒවා අපිට කට් ඩවුන් කරලා දාන්න පුළුවන් පස්සේ ඒකට මම මේකෙම කියා දැන් ට්‍රයි එකක් දෙන්නම් කොහොම හරි අඩු වෙලා තියෙන්නේ නැත්තේ නැහැ අඩු වෙලා තියෙන්නේ හරි ඉතින් ওই ටිකත් අඩු කරගන්න පුළුවන් අර මං කිව්ව මෙතඩ් එකම යූස් කළා ඔකට මොකද ලිමිටර් එකක් මම හිතන්නේ ඔව් ලිමිටර්ස් ඔය ප්ලග්ඉන් එකක් පාවිච්චි කරලා අඩු කරගන්න පුළුවන් එනස් දැන් ඔක්කොම කරාට පස්සේ මං කිව්වා ඉවර නැහැ කියලා මේ උඩ තියෙන මේ පේන්න තියෙන ට්‍රැක් එක අපේ කලින් ට්‍රැක් එක එක ගණන් ගන්නත් ඒවා ඒක නැරපලා දාන්න දැන් තියෙන්නේ මෙන්න මේ ගත්ත හදාගත්ත ඩීනොයිස් කරපු ට්‍රැක් එක මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මෙතෙන්ට කියන්නේ ඩ්‍රැක් කෝපි සෑම්පල් සිලෙක්ෂන් ටූල් වටෙවර් ඩ්‍රැක් ටූල් එක යූස් කරලා ක්ලික් කරගෙන ඩ්‍රැක් කරනවා කියන්නේ ක්ලික් කරගෙන දැන් එනවනේ කියන එකනේ ඉතින් මේක ක්ලික් කරගෙන මෙන්න මෙහෙම අනිත් මේ කියන්නේ ප්ලේ ලිස්ට් එකට අනිවාර්යෙන් මේක තියෙන්න ඕන නැත්නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ආව නම් ඒත් හරි අතරින් ඕකේ මගේ මේ මයික් එක හොඳත් නෑ හොඳ නැත්නම් සාම රුපියල් 5000ක් වගේ වුණේ 5000ක් කියන නැත්නම් චූටි ගානක් මේ පැත්තේ සල්ලි වලින් බලද්දී මොකද ලක්ෂ ගණන් වල ඒවත් තියෙනවා සහ ගොඩක් අට කියනවා මික්සර්ස් ඕනේලු නම් මික්සර්ස් නම් මොකද කියන සවුන්ඩ් කාඩ් වෙන්නේ නැති ක්වලිටි එකට සවුන්ඩ් කාඩ් වෙන නමුත් මගේ සවුන්ඩ් කාඩ්ස් නැහැ මගේ තියෙන්නේ කම්පියුටර් එකේ තියෙනවා මං කිව්ව ස්පෙක්ස් එක ඔය මොනිටර්ස් දෙකක් තියෙනවා අය එක මොනිටර් එකක් ඇති ඇත්තනම් මොකද මට මොනිටර්ස් දෙකක් ඕන මියුසික් වලට නෙමෙයි මම වෙබ් ඩෙවලොප්මන්ට් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ඔය සයිඩ් එක කරද්දී මොබයිල් ඇප් පැත්ත කරද්දී ඉතින් ඊට අමතරව ඔච්චරයි USB මයික්‍රෝෆෝන් එකක් තියෙනවා ඒකෙන් තමයි මේ ඉන්පුට් එක දීලා තියෙන්නේ ප්ලස් මගේ ඔය ෆෝන් එක තියෙනවා ඒකෙන් තමයි මම ඕගොල්ලන් පේන්න වීඩියෝ කරන්නේ සහ මෙන්න මේ කණේ ගහන් ඉන්න ඉයර් ෆෝන් එක තියෙනවා
ඒකෙන් තමයි අත්‍තර මම අවුට්පුට් එක ගන්නේ මොකද අවුට්පුට් එක මගේ ස්පීකර් එකේ තියෙනවා ස්පීකර් කියන්නේ අර ලොකුවට යූස් කරන ස්ටුඩියෝ මේ මොනිටර්ස් නෙමෙයි ස්පීකර්ස් නෙමෙයි මේක මේ ගෙදර පාවිච්චි කරන අපේ සබ් එක නෙමෙයි මේ නෝමල් සෙටප් එක තියෙන අන්න එක ඒක තමයි මම ප්ලග් කරන් තියෙන්නේ ඉතින් තියෙන දේවල් ටික එහෙම නමුත් ක්වොලිටි එකේ අඩුවක් ඇති නමුත් යම්කිසි දෙයක් තනියෙන් කරගෙන ක්වොලිටි එකක් ඇති ඉතින් ලෝ බජට්ම තමයි මේ සෙක්ටර් එකේ තියන්න පුළුවන් ලෝ බජට් එකෙන් දේවල් ටිකක් කරගෙන තියෙනවා ඉතින් ඒ මොකුත් නැතුව ලැප්ටොප් එකයි මේ වගේ මයික්‍රෝෆෝන් එකකුයි මීට වඩා අඩු මයික්‍රෝෆෝන් නැති මමගේ Samsung Go කියලා මේ ගානම තමයි හැබැයි ඒකත් හදස් ගානක් Samsung Go එකත් හොඳයි නරකම නැහැ නමුත් Samsung Go එකට වඩා මම මේක වෙනසක් දකිනවා ඉතින් මම මේ ගේවල් දේවල් ගැන කියන්නේ මේ සම්පූර්ණ වීඩියෝ එක මේ අර ගුරු මුට්ටියක් නැතුව දෙයක් කියලා දෙන දෙයක් මොකද ගුරු මුට්ටිය කියලා දෙනවා නම් ඇත්තටම මුලින්ම අර මේ වීඩියෝ එක කරන්නට කියලා දෙන්න අවශ්‍යතාවක් නැහැ කොහොම හරි මේ මයික් එක ගත්තොත් එහෙම කලින් Samsung Go එකට වඩා මං හිතන්නේ හොඳයි නමුත් ප්‍රශ්න තියෙනවා මොකද මේක ගොඩක් ලං වුණාම නිකන් අර හයියෙන් ඩෝන් ගලවා දෙනවා කතන්දරයක් තියෙනවා ඒ කියන්නේ යම්කිසි ඩිස්ටන්ස් එකක් තියෙනවා Samsung Go එකේ ගොඩක් ලං වෙන්න ඕනේ ඒකෙදි කියන්න ඒකේ බලන්න එක්ස්පෙරිමන්ට්ස් කරලා බලන්න ඕනේ මට මේ කියන්නේ මේ මයික් එක මං සතියක් නැහැ නමුත් අතන පාවිච්චි කර දවස් දෙකයි දුවෙත් තාම සති දෙකක් විතර තමයි අරන් ඉන්නේ දවස් දෙකයි පාවිච්චි කරේ ඕකේ ඒවල් තමයි මගේ තියෙන දේවල් ටික අපි මං ඉතින්ට ආවේ මොකෙන්ද මොකෙන් හරි කවන්න මතක නැහැ හරි ඕකේ දැන් ඩිනොයිස් කර අපි කරගත්තේ මුලින්ම රෙකෝඩ් කරගත්ත සින්දුව ඒ සින්දුව එඩිට් කරගත්ත එඩිසන් එකෙන් ඕපන් කරගත්තා රයිට් ක්ලික් කරලා කොහම හරි මොකක් කරලා ඊට පස්සේ එඩිසන් එකෙන් අපි නොයිස් එක ඇක්වයර් කරගත්තා ඒ සින්දුවේ තියෙන මං කිව්ව නොයිස් එකක් තියෙනවා මොකද මැෂින් එක රූම් ගන්නවා ඊළඟට ඇක්වයර් කරගත්ත නොයිස් එක නොයිස් ප්‍රොෆයිල් එක ෆුල් මම කන්ට්‍රෝල් ඒ ඔබලා ඒ ටික මේවා කළා මොකද කරේ ප්‍රිවියු එක බලලා පොඩක් අමවුන්ට් එක යාම හැකලා ඇක්සෙප්ට් කරා දැට්ස් ඕල් ඇක්සෙප්ට් කරාට පස්සේ මම ඩ්‍රැග් කරගෙන මෙතෙන්ට ගේන්න ඕනේ නැතුව මට මේ දේ මේ විතර ගන්න බෑ සහ ඩ්‍රැග් කරන් ගෙනවට පස්සේ මට මේ උඩ එක්කිනව වැඩක් නැහැ මම ඒක රයිට් ක්ලික් කළා අපි සාමාන්‍යයෙන් ඇඩ් කරන්නේ ලෙෆ්ට් ක්ලික් අයින් කරන්නේ රයිට් ක්ලික් ඔන්න මතක තියාගන්න රයිට් ක්ලික් කළා අයින් කරා ඊට පස්සේ මම මෙන්න මේක උඩට ගෙනහිල්ලා චුටි කලර් එකක් ඕනනම් දාගන්න පුළුවන් මෙන්න මෙතන රයිට් ක්ලික් කරා චේන්ජ් කලර් මොන විදියට නේම් කරගන්නත් පුළුවන් ටෝ නේම් දෙන්නත් පුළුවන් නැත්නම් ඒක රිනේම් කරන්න වෝකල්ස් මම මොකක් කරේ වුණා මන් දන්නේ නැහැ මොකක්ද මේ කියලා කවුද සෝරි ඔන්න මේක දැන් මම කරන්නේ මොකද්ද මෙන්න මෙතන සොංග්ස් වලට දාලා මේක අයින් කරලා ප්ලේ කරන්න දිය ගොඩ සම තන කිරි ඉතිරේ ගස් වෙල් කිරි මුදේ අවින්දම් දිය මං කියවන පොඩි එකක් මාක් කර තියනවා කියලානේ දැන් මේක මෙහාට යන්නේ නැහැ ඔන්න ඊළඟ ඉෂුව එක ඉතින් ගොඩක් කට්ටිය අහපු මං දැන් තව දෙයක් තමයි ඒක ඒකට හේතුව ගත්තොත් එහෙම මෙතන දාලා තියෙන්නේ පේනවා ඇති ලයින් කියන එක. හරි. ඉතින් මේක ඔයාට දැන් ලයින් එකක් ගත්තොත් පොඩක් ඇත්තටම ලයින් එකක් විතර යන්න මේ යන විදියට. ඒ කියන්නේ පැන පැන යන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාට ගන්නට මේ කෑල්ල මෙතෙන්ද ගන්න නම් ලයින් එක ඔයාට වෙන් කරන්න වෙනවා මුලින්ම නම්. ඊට පස්සේ ඔන්න විතර අදින්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මම දැක්ක ඔය ප්‍රශ්න අහලා තිබ්බා. ඔන්න තමයි ලයින් ටු නම්. ඊට පස්සේ අපිට චුට්ටු 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 ගන්න පුළුවන්. ආයම ලයින් දාගන්න මොකද කෝකට තොල නැත්නම් එතකොට නැත්නම් එහෙම ආයෙ පයින්නවා වදේ ඕකේ කන්ට්‍රෝල් ඉසෙඩ් එකෙන් පුළුවන් පැන පැන කලින් තිබ්බ තැන් වලට ගන්න ඔය වගේ කතන්දරයක් නමුත් පොඩ්ඩක් නෑ පිසුව කන්ට්‍රෝල් ඕල්ඩ් සෙට් කියලා එකක් තියෙනවා කියලා මතක තියාගන්න ඕකේ මොකද වෙලා තිබ්බ බලන්න දැන් දිය ගොඩ සම තන කිරි ඉතිරේ ගස් වෙල් කිරි මුදේ කිමි කලින් වට තේරුණා නම් මම කිව්වා ඇත්තටම මට පොඩි ඩිලේ එකක් තේරුණා මේ මං හිතන්නේ චුට්ටු චුට්ටු යද්දි ඔය ඩිලේ එක වැඩි වෙනවා ඇති ඩිලේ එකක් තේරෙන හින්දා තමයි මම කිව්වේ ඩිලේ එකක්
පොඩක් මම නෝට් වුණා. ඒත් මං හිතුවේ නෑ ඔය වගේ එකක් කියලා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මෙට්‍රොනම් එකට ගාන්නට වැඩ. ගාන්නට කිව්වලා ගාන්නට. දිය කොට සම තන කිරි ඉතිරේ. ගස් වල් කිරි මුදේ කිමිදේ. මම හිතන්නේ තේරෙනවා ඇති කලින් තිබ්බ එක පොඩ්ඩක් රිවර්ස් කරලා පොඩ්ඩක් මේක වීඩියෝ එක රිවර්ස් කරන්න අමාරුයි. ඉතින් කරන් දෙන්න නෑ. පොඩ්ඩක් බලන්න. ඒක පොඩ්ඩක් පැන පැන ගියේ. මේකෙදි ඕකේ. ඉතින් ගොඩක් දේවල් කියලා දුන්නා මම හිතන්නේ බලමු තමයි තියෙන්නේ කියලා. Control Alt. හන්ද. ඒක තමයි මගේ ආසම ෂෝට්කට් කීස්. දැන් මේකේ මේ කපණයම කරන්න පුළුවන් ඒව අන්තිමට මම මතක තියාගන්න. මොකද හේතුව මුලින්ම බලමු. ඔව්. මුලින්ම මර්තම් මෙතන මොකුත්ම නැහැනේ. අංක එක මම මෙතන ඇත්තම පොඩි වැරද්දක් කරා. මොකද මම කිව්වා නමුත් පිච් එක වැළුවෙත් නෑ. මට එතෙන්දි ඔටෝටියුන් දාන්න කියා දෙන්න විදිහකුත් නෑ. පිච් එක වැළුවෙත් නෑ. මම කොහොමද ඊළඟ ස්ටෙප් එකට යන්නේ කියන එකට. ඉතින් ඊළඟ පාර මම හිතන්නේ සමහරට මේකේ පිච් එක බලලා කෝඩ් එක බලලා මොකක්ද යන්නේ කියලා. මොකද මේ කණෙන් අහලා එක ගන්න අයිඩියා එකක් මට නෑ. පුළුවන් කමෙන්ට් එකක් දාන්න මේක යන්නේ මොන කෝඩ් එකේද, මේ මොන මේන් කෝඩ් එකද යූස් වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට එහෙම හැකියාවක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එකදී එතකොට එක ලේසි වෙයි. මොකද මට ආයෙ රෙකෝඩ් කරන්න ඕනේ නැහැ. මට මේකම යන්න පුළුවන්. අංක එක මම කලින් කිව්වාගේ සේව් කර ගන්න ඕනේ. කන්ට්‍රෝල් එකයි S එකයි. ඔප්ස්. දැන් මං ඔනේ ෆෝල්ඩර් එක කරන්න. F කෝ කීබෝඩ් එක දෙන්නත්. දියගොඩ ඕකේ සේව් වුණා. ඉතින් ඒ සේව් වුණ ඇත්තරම මොකද්ද එකට කියන්නේ, එකට කියන්නේ FLP ෆයිල් එක, ප්‍රොජෙක්ට් ෆයිල් එක. ඕකේ අන්න මේ වගේ එකක් තමයි ඉන්නේ. මේ වගේ නෙමෙයි මේ මේක නම් මේ මොකක් කරේ වෙනස් වෙලා මේ පවර් යූස් හෝල්ඩ් වැටලා නැත්තම් එන්නේ මෙන්න මේ කලින් හරි FL Studio එක ඕපන් කරද්දි මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ අයිකන් එකක් තමයි මෙතනට එන්නේ. ඉතින් ඔන FL Studio Tute 1 දෙකොඩ කියන එක තියෙනවා. දැන් එක සේව් එකත් හරි. මේක අපිට මේ ප්ලේ කළා මතක තියාගන්න. මේ ගොඩක් කට්ටිය මේ කරන මිස්ටේක් එක තමයි මේගොල්ලෝ හිතන්නේ මේක කස්ටමර්ට තනක ප්‍රොජෙක්ට් එකක් හදනවා කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේක කස්ටමර්ට දැම්මම ඔක්කොම හරි කියලා. නෑ, කස්ටමර්ට දාන්න මේක නෑ. මේ කස්ටමර්ට දාන්න එක්කෝ MP3 එකක්, එහෙම නැත්නම් AVI ළඟදී පාවිච්චි කරන මිඳ මතක නැති හින්දා මතක නෑ. පොඩ්ඩක් හරියටම බලලා කියන්න. Wave ෆයිල් එකක්, WAVE ෆයිල් එකක් තමයි කස්ටමර්ට දානවා. දාන්න WAVE දාන්නෙත් නැහැ. දාන අවස්ථාවක් ඇති මම දන්නේ නෑ. දන්නේ දේවල් කියන්න ඕනේ නෑ. ඉතින් මම නම් ඉතින් එක එක විදියට දානවා. කස්ටමර් කෙනෙක්ට නෙමෙයි අතන. මේ කියන්නේ යාළුවන්ට අහන්න දන්නද? ඉතින් අහන්න බැරි සින්දු තියෙනවනේ. අහන්න බැරි සින්දු ඉතින් මේ දාලා උන්ට කරදර කරනවා. අහන්න අහන්න අහලා මට ෆීඩ්බැක් එකක් දෙන්න. ඔය වගේ දේවල් ඉතින් MP3 එකක් මයි දන්න හොඳටම ඇති. MP3 එකෙත් තියෙනවා 128 බිට් මොකද්ද මන්ද ඔය කතන්දරයක් තියෙනවා. පොඩක් පිට් එක අඩු කරලා යවන්න. පස්සේ පිට් එක ඉතින් වැඩි කරලා යවන්න. එච්චරයි. ඒ කියන්නේ සවුන්ඩ් ක්ලවුඩ් හරි YouTube හරි දාද්දි පොඩ්ඩක් bit rate වැඩි කළා, කියන්නේ quality එක වැඩි කළා එළියට දාන්න. එතකොට හොඳයි. එතකොට පොඩි ගතියක් තියෙනවා. කොහොම හරි දැන් ඊළඟ මම කරන්න යන්නේ මේ අපි ඉන්නේ ඇත්තටම playlist එකේනේ. මේකම playlist එක. දැන් මම යනවා මෙන්න මෙතන තියෙන mix එකට. කලින් mix එකට ගියා. ඒකටම යනවා. ඊළඟ මම මෙන්න මෙතන දැන් ඔයා පළවෙනි එක සමහර දීලා තියෙනවා නම් vocals වලට මම දෙවෙනි එක ගන්න පුළුවන්. නැත්නම් මම පළවෙනි එක ගන්නම් මෙතනදී මේ වීඩියෝ එකේදී. ඉතින් මම කරන්නේ මෙන්න මේ song එක play කරද්දී දිය කොට සම තන මෙතන හරිනම් මෙහෙම මෙහෙම යන්න ඕනේ. නමුත් යන්නේ නැහැ. මොකද හේතුව මම මේ channel එකට මේකට කියන්නේ මොකද්ද ඒක කියන්නේ. ඔව් මේ track එක මම මේ ට්‍රැක් එක මම assign කළා නැහැ. මෙන්න මෙතන මේ channel මේකට mix එකට mixer track එකට. හරිද? එහෙම mix එකට assign කරාට පස්සේ තමයි මට පුළුවන් auto tune වෙන්න පුළුවන්. ඊට පස්සේ blah 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 EQ
පැරමට්‍රික් මොකක්ද මන්ද ඒ කියන්නේ ඒ කියන්නේ EQ ඔය හදා ගන්න පුළුවන් ඉක්වලයිස් එක ඊළඟට තව එතනිනුත් මාස්ටර් කරනවා නම් ඒ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ ඉතින් කොහොමරි මෙතන මේක උඩ දෙපාරක් ක්ලික් කරලා මෙන්න මේ ට්‍රැක් කියන එක උඩට දාන්න එක විදියට එක හරි දෙක හරි තුන හරි ඔයා කැමති ට්‍රැක් එකකට දාලා බලන්න ඔයා බලන්න දැන් මේක මම ඕපන් කරගෙන ට්‍රැක් එක මාරු කරනවා දැක්කද හරි ඉතින් මම මෙතන එකට දැම්මා එකට දැම්මට පස්සේ මට මේක තවදුරටත් ඕනේ නැහැ දැනට මම මේක මෙහෙම තියාගෙන මම මේ සින්දුව ප්ලේ කරනවා සමතන කීරි ඔයාලට එතකොට මේ විදිහට පේනවා ඇති එක ප්ලේ වෙද්දි මේ විදිහට උඩපළ යනවා ඉතින් මේ මාස්ටර් channel එකට දැන් තියෙන එකක් හින්දා තමයි මේ විදිහට මේ ගානටම යන්නේ නමුත් ඔතෙන්ට වයලින්ස් ඊළඟට ඩ්‍රම් වෙන්න පුළුවන් තබ්ලා වෙන්න පුළුවන් මොන හරි ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් අවල් තව ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩක් එන්න පුළුවන් ඔක්කොම මික්ස් වුණාට පස්සේ මේක පොඩ්ඩක් අර මේකන් මොකද්ද මන්ද මැල්ලුමක් වගේ තමයි පොඩ්ඩක් වෙනස් වෙනවා ඉතින් එතෙන්දී ඒවා ගානට සෙට් කරනලා මාස්ටර් කරනවද මොකද්ද මන්ද ඒක මම මේ දන්නේ නැති හින්දා මොකද්ද මන්ද කියලා කියන්නේ නමුත් ඒකට කියන දේවල් කොහොමද ඒක බැලන්ස් කරන්නේ හරි බැලන්ස් කරලා ඔක්කොම කරන දේවල් ටික ඇත්තට මෙතනින් එහාට වාගේ ඇතේ තියෙන්නේ එහෙම නැත්නම් ගොඩක් කට්ටිය වෙන කෙනෙක්ට දීලත් කරගන්නවලු මන්නම් අදහසක් නැහැ ඉතින් ඒක ඩිපෙන්ඩ්ස් මා මත කොහොම හරි දැන් මම මෙතෙන්ට මාරු කරලා මොකද කරේ මෙතෙන් දෙපාරක් ක්ලික් කළා මෙන්න මේ ට්‍රැක් එක එක දුන්නා දැන් මට පුළුවන් මේ එකට අදාළ ප්ලගින්ස් ටික මෙන්න මෙතනින් දාගන්න. ෆස්ට් thing පොඩක් අර පොඩි ගතියක් එන්න අපි නිකන් අර රිවර්බ් එකක් දැම්මහම පොඩි ලස්සනක් නෑ. ඒක ඉස්සර මම මතකයි රිවර්බ් ලෝ ගොඩාක් දානවා වැඩි කරලා. නිකන් අර කොහෙද ගිහිල්ලා කියන වගේ. හරි. අතන බාත්รูම් එකේ ඉඳන් කියන වගේ තමයි මේ රිවර්බ් ගොඩාක් දැම්මම හෙන්න අවුල් ඉතින් ඒ කියන්නේ මට ඒ කාලේ ගොඩක් ඒක අවුලක්ම නැහැ මොකද හේතුව පටන් ගත්ත කාලේනේ. මගේ සැටිස්ෆැක්ෂන් එක ෆුල් නමුත් පස්සේ තමයි ඒක අහද්දී මටම තේරුණේ අප්පෝ මේ මන්ද හැදුවේ කියලා. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලොත් අලුත්ම කෙනෙක් නම් කවදාවත් හොඳම දේ එක්ස්පෙක්ට් කරන්න එපා. මේ අවුට්පුට් එකම එක්ස්පෙක්ට් කරන්න එපා. මොකද වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් ඔයා සුපීරිම වැඩෙක් නම්. නමුත් මං වගේ නම් නෑ වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඉන්සර්ට් එකට මොන මන් දෙනවා මෙන්න මේ ස්ලොට් 1 එකට මම දෙනවා රිවර්බ් කියන ප්ලගින් එකක් ඒව මේකත් එක්කම එනවා ගොඩක් වෙලාවට ෆෝටි රිවර්බ් 2 දුන්නට පස්සේ මම පොඩක් ආයේ සමතන කිරි ඉතිරේ ගස්වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අපනල්ල වෙන්නේ බබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ මගේ පොඩි නංගි කිරි ඉල්ලා දෝත නගාමයිහල බලා තේරුණා නේද ඉතින් මේ දාගත්තරේ මේ හැදුවේ මුකුත් නැහැ නිකම්ම නිකන් පොඩක් අඩු කළා නිකන් ෂෝ එකක් දැම්මේ ලෝ කට් එක මම දැක්කලා තියෙන ගොඩක් කට්ටිය අය කියන මේක වැඩගෙන මම හේතුව දන්නේ නැත මම දැන් ලෝ හයි කියලා අපේ වොයිස් රේන්ජ් වොයිස් විතරක් නෙමෙයි ඕනම දෙයක මේ දෙකක් තියෙනවා මිඩ් එකක් තියෙනවා ඒ මේ රිවර්බ් එකත් ලෝ වෙන එකේදී මම එතන මෙතෙන්ද වෙනවා ඇති අඩු නෝ සෝරි නෝ ඩිය නමුත් කොහමරි ලෝ මිඩ් හයි කියලා තුනක් තියෙනවා ඉතින් ඒ තුන කොහමරි අපිට කට් කරන්න කේස් එකක් තමයි මෙතන ඇත්තේ මේ කනට පොඩ්ඩක් හුරුයි සමහර දේවල් ඒක හින්දා එහෙම යනවා මිසක් නොලෙජ් එකක් නැහැ ඕකේ කියලා කියලා ඇති අහලා ඇති වෙලා ඇත්තේ දැන් නම් හරි ඕකේ දැන් මම මේක පොඩ්ඩක් අය ප්ලේ කරන්නම් ප්ලේ කරලා මෙන්න මෙතන මේ මේක ක්ලික් කරපුවාම ඒක නැති වෙනවා බලන්න සමතන කිරි ඉතිරේ ගස්වල් කිරි මුදේ කිමිදේ මේ රිව් නැතු නිකන් අවුල් අවුල් වගේ අවුල් අවුල් වගේ නෙමෙයි අවුල් සමතන කිරි ඉතිරේ
කසුන් වැල් කිරිමුද කිමිද ඕකේ ඔන්න වෙනස දැන් රිවර්බ් එක දැම්මා තව රිවර්බ් රිවර්බ් දුම දැන් මේ මේ රිවර්බ් දාන විදිහ ඇත්තට මේක නෙමේ මේකේදී ඇත්තටම මම රිවර්බ් දාන්නේ මෙන්න මෙතන channel එකයි මෙතන channel මේක නෙමේ ඇත්තටම මෙන්න මෙහෙන් මගේ 15 වගේ පටන් අරගෙන රිවර්බ් channels දෙකක් හෝ තුනක් තියෙනවා මට මතකද ඔව් මේන් channel එකේ වි සබ් channels දෙකක් තියෙනවා කන් දෙකට පොඩ්ඩක් දෙපැත්තටද මේවා කරලා පෑන් කරලා ඊට පස්සේ කිව්වට ඒ දෙන්න කොමාරි මේක මෙතෙන්ටයි මේක මෙතෙන්ටයි මේක මෙතෙන්ට මේක විසින්දුවට හරි මට මතක නැහැ මොකද මාල කිව්වේ ඉස්සර කළා දැන් මතක නැහැ දැන් ආයෙ මතක් කරගන්න වෙනවා බලමු ඉස්සරයි ඒක මතක් කරගද්දි මම ඔයගොල්ලන්ට කිය දෙන්න දැන්ට ඔහොම දාන්න මොකද ඉස්සර මම දැන් මේ තේ විතරම තමයි හරි ඔන්න රිවර්බ් එක හරි ඊළඟට මම ස්ලොට් 2 එකට ගිහිල්ලා කො ෆෘටි ෆෘටි පැරමැට්‍රික් හා හරියට කිව්වා පැරමැට්‍රික් EQ2 කියන එක ක්ලික් කරා plugin එක ක්ලික් කරලා පස්සේ මේ වගේ ලස්සන view එකක් එනවා ලස්සන view එකේ ලස්සනට අපි වැඩ කරන්න ඕනේ පළවෙනි දේ right click කරා type ගියා මතක නැහැ මම දැන් low pass නෑ වැරදුන control z type ගියා high pass yeah high pass එක දෙන්න ඒක high pass එක දෙන්න ඕනේ කියලා නීතියක් නැහැ නමුත් මං දැක්ක පමණින් ගොඩක් කට් එක දෙනවා මොකද හේතුව හේතුව ඕනේ හේතු නැහැ හේතුව ඕකේ හයි පාස් දෙන්න හයි පාස් දෙලා මේ මවුස් එකේ කර්සර් එකෙන් පුළුවන් වාට පොඩ්ඩක් උඩ පල්ලෙහා කියලා මෙන්න මේ විදිහට කරගන්න නටව ගන්න හරි බලමු සම තන කිරි හා දැන් මට තේරෙන්නේ නැති මොකද්ද කරේ කියලා ගස් වෙල් කිරි මත මුදු සුලගේ වොයිස් එකක් නැහැ බබලෙන හඳ පාන අපේ බේස් එක ගොඩක් ඕනේ දේක තියලා තියන්න පුළුවන් නමුත් මම දැන් චුට්ටක් හරි අඩු වෙන්න ඕනේ ඒක තමයි අර ස්ටෑන්ඩඩ්ස් කියලා තියෙනවන්නේ මම දන්නේ හරි කොහොනේ මට මෙතන මේ ටූල්ස් එක යන කතන්දරේ සහ බේසිකලි වට අර ඊසි වෙන විදිහට දෙයක් කරන එක තමයි අරමුණ වෙන මොකුත් නැහැ දැන් වීඩියෝ පැය කීයද අම්බු විනාඩි 48යි වැඩි නෑ මගෙන රිලැක්ස් එක කරන්න නැත්තම් එහෙම කරන්න කම්මැලි එකයි. ඔයගොල්ලෝ තුතින් රිලැක්ස් එක ඉඳගෙන බලාගෙන ඉන්න. හරි. කොමරි පළවෙනි එක මෙන්න මේ විදියට දැම්මා. ඊළඟට මෙන්න මේක මට මතක විතර මම දැන් ප්ලේ කරන ගමන් හදන්නම් මම නැත්තම් තේරෙන්නේ නැහැ. සමතන කිරි ඉතිරේ ගස් වෙල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ මගේ පොඩි නංගි කිරි ඉල්ලා දෝත නගා මායිහල බලා අම්බිලියෝ කිය මින්නල වෙන්නේ බබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ දිය මතු පිට කිරි රැල්ල නැගේ ඔරුවක් තනි වී ඈත පෙනේ වවුලන්ගේ බක මූනන්ගේ නාදයිද හිට ඇතිනේ මොකද කොච්චර ගත්ත ඔච්චරම තමයි මේකයි මයික් එක ඔයා යූස් කරන මේ වගේ දෙයක් නම් ඇත්තටම මම හිතන්නේ මේ ක්වලිටේටවත් ගන්න පුළුවන් වෙයි කියලා සහ මේක මං කිය වගේ 5000ක මයික් එකක් 5000ට අඩු මයික් තියෙනවා 5000ක් නෙමෙයි ඊට වඩා අඩු ඇත්තටම 10 ගණක් හරි 10 ගණක් හරි ඊට වඩා අඩු මයිකුත් තියෙනවා නමුත්
ක්ලිටක ඩිපෙන්ඩන ගානනුවට වඩා ගානත් එක්ක ඩිරබිල්ටි එක කොච්චර කල් පැවත්මත් තියෙනවද කියන එක ඩිපෙන්ඩන අනිවාර්යෙන්. ඒ වගේම තමයි ක්ලිටි එක කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ මේක තියෙනවා කන්ඩෙන්සර් මයික්‍රෝෆෝන් ඇන් නෝමල් මයික්‍රෝෆෝන් දැන් නම් ගොඩක් වෙලාවට කන්ඩෙන්සර් මයික්‍රෝෆෝන් එනවලු. ඉතින් ෆෝන් එකටත් ගොඩක් වෙලාවට එන්නේ එහෙම ඒව තමයි. කියන්නේ ෆෝන් එකේ ඉන්බිල්ට් මයික් එකත් ගොඩක් වෙලාවට කන්ඩෙන්සර් කියලා මම දැකලා තියෙනවා නමුත් ෂෝ නෑ. හරි. ඔයාගේ මේ කරන ප්ලේස් එක ගොඩක් වෙලාවට කව වෙලා තියෙන ඕන කියලා මම දන්නේ කොච්චර ඒකට හරියනවද කියන එක. ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න ඒ දේවලුත් වැදගත් වෙයි. ගොඩක් කට්ටිය රෙදි රාක්ක තියෙන්නේ. ඒ කියන්නේ රෙදි අපි දාන්නේ. ඒ කියන්නේ අපි අල්මාරිය වගේ තනකුත් යූස් කරනවා මම දැකලා තියෙනවා YouTube වීඩියෝස් වල. ඉතින් මම දන්නේ කොච්චර ඉෆෙක්ටිව්ද කියන එක ඒව නම් සමායට වැලුව එකක් තියෙන්න පුළුවන්. මොකද හේතුව මේ රිවර් අපි කියන අපේ අපට පාට පිටාව ගත්තොත් ගොඩක් දේවල් අපි දන්න නැති දේවල් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි උස්ම ගන්න දේ මේකට අපිට හෙන්නේ නැහැ සද්ද. නමුත් මම දැන් මේ උස්ම ගන්න දේ මේ මයික් එකෙන් මට හෙනවා. ඉතින් ඒකේ රියක්ෂන් එකක් නේ ඉතින් එතනදි. එත ඒ වගේ කොච්චර දේවල් අපිට නොහැසෙන, ඒ කියන්නේ සාමාන්‍ය නොහැසෙන දේවල් මේ මයික් එක මයික්‍රෝෆෝන් එක කැප්චර් කරගන්නවද කියන එක අපිට කියන්න බෑ. ඉතින් උපරිම ට්‍රයි කරන්න ෆ්‍රී මයින්ඩ් එකකින් ෆ්‍රී ටයිම් එකක ෆ්‍රී ප්ලේස් එකක මේ වැඩේ රෙකෝඩින් වැඩේ කරන්න. නැත්නම් ගම් ප්‍රශ්න ගොඩක්. ඉතින් කොහොම හරි දැන් මෙතනින් මම මේක නැවැත්තුවා. කොහොම හරි දෙසම තන කිරි ඉතිරේ ගස් වල කිරි මුදේ කිමි දේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බබල. අතන ක්වලිටි එකක් නැහැ කියන්න බෑ තියනවා. මොකද හේතුව එක එක කියන්නේ අර බේස් ගතිය වැඩි වෙලා තිබ්බ සමහර දේවල් වල බේස් ගතිය අඩු වෙලා තියෙනවා කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ඔයාම එක තදා බලන්න මම කියා දුන්නේ දෙකක් ගැන විතරයි. සහ ඉතින් තව ප්ලගින්ස් තියෙනවා. ඉතින් ඔය ඩිලේ එකක් බුම් 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 ඒ වගේ අර මියුසිකල්ස් වලට එහෙම ගියාම ඇහෙන්නේ ඕ ඕ ඕ ඕ ඒ කියන්නේ එකම දේ නැවත නැවත කියවනවා වගේ රිපීට් කරනවා අන්න ඒ වගේ. ඉතින් කොහොමද මේ ඊළඟ ස්ලොට් එකට ඔයා දාද්දි ඩිලේ ට්‍රී එක නෙමෙයි ටූ එක දාන්න. ට්‍රී එකේ ලොකු ඩිස් කරන එක යූස් කරලා නැහැ. ඒ වගේ වෙන්න බෑ. මෙන්න මෙතන මම පී පොන් පිම් පොන් කියන එක වෙන්න ඕනේ. නෝමල් තියුම් ඩ්‍රයි වොලියුම් එක වැඩි කළා. ඩ්‍රයි එක කියන්නේ ඇත්තටම වොයිස් එක. මෙතන මේක කට් කරන්න පුළුවන් මේ ෆීඩ්බැක්. ඔය කලින් රිවර්බ් එක කියන්නේ ඇත්තටම රිපීට් රිවි යන එකක් නෙමෙයි. අපි කියන දේ දෝංකාරය. හරි. නමුත් ඩිලේ එකක් කියන්නේ කිව්වට පස්සේ ආය 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 ඒක අපිට ඇහෙනවා. ඒකට කියන්නේ ෆීඩ්බැක් එක. ඒ කියන්නේ අර මට ඕක අර්ථකථනය දෙන්න බැහැ. නමුත් මෙහෙම යන එකක් ජෙනරේටිව් 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 ගිහිල්ලා අන්තිමට අර ශක්තිහීන වෙද්දීම නවතිනවා. හරි. ඔන්න වගේ දෙයක් තමයි වෙන්නේ. කියන්නේ ඩුගු 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 ඒ එකට අපි කියන්නේ ෆීඩ්බැක් එක කියලා ඩිලේ එකේ. ඉතින් මේ ෆීඩ්බැක් එක අපිට කට් කරන්න පුළුවන් වට කීයක් වට 10 වතාවක් ගිහිල්ලා නැම තින්නේ 5 වතාවක් ගිහිල්ලාද 2 වතාවක් ගිහිල්ලාද කියන්නේ මෙතන මේ ෆීඩ්බැක් එක කොච්චරක්ද කියන එක කට් කරන්න පුළුවන්. ඉතින් මම මේක මේ සාමාන්‍ය ගානක් තියලා බලමු. සමතන කිරි ඉතිරේ ගස් වල් කිරි මුදේ ෆීඩ්බැක් එක කට් කරලා විතරක් හරියන්නේ නැහැ. නම්බර් 1 වොලියුම් එක අඩු කරන්න. සමතන කිරි ඉතිරේ ගස් වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ මගේ පොත් මට ඒක හරියන්නේ නැහැ. ඕක දැම්ම ඉස්සර නම් ඒක දාන්න බැරි වුණා. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඕක දානවා නැත්නම් හරියන්නේ නැත්තේ නැහැ. මොකද මේ ප්ලගින් එකත් එක්ක පුළුවන්. නමුත් මෙතෙන්ට දානට වඩා ඕක අතර මම කලින් කිව්වාගේ වෙනම channel එකක් හදලා ඒ channel දෙක separate කරලා ඒක හරහා කද්දි තමයි පොඩි ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක ගොඩක් වැදගත්. ඉතින් මොකද හිතන්නකෝ සින්දු අවසාන වගේදී
අවසාන මොනේ කියන්නේ එක එක පාර්ට්ස් අවසාන වෙනෝනේ අවසානයේදී අපිට ওই වගේ පොඩි ඉෆෙක්ට් එකක් දා ගන්න පුළුවන් වුණා නම් පොඩි අමුතු ෆීල් එකක් තියෙනවා ඒක එක අප ඩොග් ගාලා නවතින්නේ නැහැ ඉතින් එතකොට ඒවට තමයි යූස් කරන්න පුළුවන් මම යූස් කරේ ඒවට දැන් අනිත් අය යූස් කරන්නේ ප්‍රොෆෙෂනල්ස් යූස් කරන විදිහ මම දන්නේ නැත හරි ඉතින් සින්දු අහලා බලන්න ඒක කොහෙද යූස් වෙලා තියෙන්නේ කොහොමද රිවර්බ් යූස් වෙලා තියෙන්නේ කොච්චරක් කළා ලොකු ගොඩාක් රිවර්බ් යූස් කළාද ගොඩක් රිවර්බ් යූස් කළා තියෙන තැන් තියෙනවා මොනවාද ඒ තැන් ඊට පස්සේ අයි EQ එකක් යූස් EQ කින්දේ අයි මෙතනදී මේ ඉකලයිස් එක යූස් කළා තියෙන්නේ වා කොහොමද හදන්නේ ඇති වෙන YouTube වීඩියෝස් තියෙනවා මම මේ කියදෙන්නේ බේසික්ම බේසික් බේසික් දේවල් ටික එනිවේස් ස්ලොට් ට්‍රී බලමු ඊළඟට මොනවාද මේකේ තව තව තියෙනවා මේ ෆාස්ට් ලිස්ට් එක ගත්තොත් පස්සේ මේ පිචේ එකෙන් කරන්න ඇත්තනම් මේක මේ ඔටෝ මේ ඔගොල්ලෝ වල ගොඩක් කටිය හන්දය තමයි ඔටෝ ටියුන් ඔටෝ ටියුන් අම්මා මෙයාගේ කටහඬ ඔටෝ ටියුන් කළා මෙයාගේ මේක අම්මා මාර ඔටෝ ටියුන් මේක ඔටෝ ටියුන් තමයි මේ ඔටෝ ටියුන් නැරෙන්න වෙන මොකුත් නැහැ තව දන්නකද කවුරු හරි කිව්වොත් එහෙම දැන් මම ඒක ඔෆ් කරා මේකත් සම තන කිරි ඉතිරේ කාටරි ඔටෝ ටියුන් කියලා කියන්න පුළුවන් මොකද මේක ඕල්රෙඩි අපි EQ එක ඇඩ් කළා නිකන් අර පොඩ්ඩක් රොබෝ වොයිස් එකට කියන්නේ සාමාන්‍ය නැති ඔක්කොම වැටුණා හරි කොහමරි මේ රොබෝ වොයිස් එකක් කියලා කියන්න පුළුවන් මේ කියන්නේ සෝරි ඔටෝ ටියුන් කරපු එකක් කියලා කියන්න පුළුවන් එක හේතුවක් තමයි ගොඩක් කට්ටියට අර අර EQ එක පොඩ්ඩක් අඩු කරාම නිකන් නැචරල් එකේ නැචරල් වොයිස් එකේ පොඩ්ඩක් එලියට යනවා ඉතින් එතකොට ගොඩක් කට්ටිය කියන අපෝ මේක ඔටෝ ටියුන් හොම කියලා ඉතින් ඒ හැම දෙයක්ම ඔටෝ ටියුන් නෙමේ එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔටෝ ටියුන් කරන ප්‍රමාණය මත සවට ඔටෝමැටික් මෙතඩ් එකක් තියෙනවා මැනුවල් මෙතඩ් එකක් තියෙනවා ඔටෝ ටියුන් වල ඉතින් කම්මැලි කමට ඉතින් මම නන්ද ගොඩක් කියලා දාන ඔටෝමැටික් මෙතඩ් එක ඒක තමයි මෙන්න මේක පිච් එක මම ඕපන් කරලා මේකේ ජෙන්ඩර් එක මම මේල් ඉතින් ඒක පැත්තට හරවන්න මම ලකුවට මේක වෙන වෙනසක් දැක්කේ නැහැ නමුත් ඇති සහ ෆාස්ට් කියන එක මෙහෙම තියන්න එපා තියලා ඕනම් ප්ලේ කරලා බලමු සම තන කිරි ඉතිරේ ගස් වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බබලන හඳ පානේ පොඩක් ඉන්න ඕම මෙන්න මුලින්ම මම බලන්නම් ගිහිල්ලා මේ පියානෝ එක පොඩ්ඩක් ඇඩ් කරලා මට මොනවද ට්‍රයි එකක් කරමු පියනෝ ගැන පස්සේ කියා දෙන්නම් දැන් ඉදි මත යම්බු මේජ් එකක් පැට් ඩිතන්නපා දන්නවනම් කරන්න පුළුවන් ඉතින් දිය ගොඩ සමතන දිය ගොඩ ඕ මං හිතන්නේ ඩී මේජර් නේද කරුමට ඔගේ ඩී මේජර් වෙලා තියෙන ඕකේ දිය ගොඩ සමතන කි ඔව් මම හිතා මට ඇත්තම ඕනනේ කෝඩ් එක වා ගන්න මට එහෙම ගන්න ලොකු නොලෙජ්ජක් නැහැ ඒ සම්බන්ධ නමුත් මම දැන්ට ගන්නම් ඩීමේජ් කියලා ඉතින් මම ඒක ගත්තේ ඇත්තට මොකද මට ඒක ඕනේ මෙතන ෆීචර් එකේදී මෙන්න මෙතන දෙන්න තියෙනවා මයින කියන එක ඔයාලට ඕන එක ඒ වගේ මේ දැන් සින්දුව කිව්ව එකේ මේන් කෝඩ් එක මොකද්ද අන්න එක දෙන්න ඊට පස්සේ
මහිතනිච්චි යන්නේ කොහොමද ඩී කෝඩ් එකද මම කියවන ඩී කියලා ඉතින් ඕගලංගේ එක සමහර ඊ ෆ්ලැට් මොකක් හරි වෙන්න පුළුවන් මයින වෙන්න පුළුවන් මේජ් වෙන්න පුළුවන් තමනල් තියෙන ඔව් ඔයක කියව තියෙනවා බ්ලා බ්ලා මේක නම් ගොඩක් දේවල් නැහැ නමුත් මට ප්ලගින් එක මතක නැහැ ප්ලගින් එකක් තියෙනවා සුපර් ප්ලගින් එකක් බලන්න එක පොඩක් සර්ච් කළා මේ ඉස්සර බලමු කොහමද ඒකෙන් පුළුවන් ඔක්කොම 7th මොනවාද ඔය තියෙන දේවල් ඔක්කොම ටික දීලා බලන්න හරි කොහමද ඉමේජ් දැම්මා ඒක මම මෙතන මේ 110 Hz කියන එක මේ 220 දැම්මා පොඩි වෙනසක් තියෙනවා බලමු නිකන් 110 තියලා දැන්ට මම ෆාස්ට් කියන කඩ කරන්නේ මතන කිරි ඉතිරේ කස්වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ මම හිතන මේ 110 170 55 කතන්දරේදී කරන්නෙත් ඒ කියන්නේ යා කරන් යන්න ඕන හර්ට්ස් කවුන්ට් ගන්න තියෙන්නේ ඉතින් කොච්චරක් ඒවට වඩා වැඩි ඒවද මේ හදන්න ඕනේ කියන එක නෝට්ස් ඉතින් එතනදී මොනවාද වාගේ රේන්ජ් එක කියන එක තෝරන්න පුළුවන් මම 110 මා තියන්නම් දැන්ට තියලා පොඩ්ඩක් මීඩියම් එකටත් අඩු කරන්න මතන කිරි ඉතිරේ ගස්වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රෑයාමේ මගේ පොඩි නංගි කිරි ඉල්ලා දෝත නගාමයිහල බල ඇති එච්චරයි සෙව් කරා කන්ට්‍රෝලස් ඉතින් කොහමරි පිච විතරක් නෙමෙයි මේ මේකට එන තව ප්ලගින් එකක් තියෙනවා නිව්ටෝන් කියලා නිව්ටෝන් එක මේ නිව්ටෝන් එකටත් ඔයාලට ඇදලා දාන්න පුළුවන් ඒකත් දාලා මේකෙන් මැනුවල් කරන්න පුළුවන් වෙන ප්ලගින් නැතුව මැනුවල් මේකත් මම යූස් කරා ඉස්සර ට්‍රයි කරලා බලමු පස්සේ දැන් මේ මතන ඔය ටික තමයි මට මං හිතන කියාදෙන් තියන්නේ නමුත් මම මේකම මෙහෙම තියාගෙන සේව් කරලා මට මෙතන මේ කොපියක් මේකම කොපියක් ගන්න මං කරන්නේ මේක ක්ලික් කරලා මට අවශ්‍ය අනිත් තැන ක්ලික් කරනවා එතකොට මට එන්නේ එකේ කොපියක් ඒ කියන්නේ control c control v වගේ දේවල් දෙන්න ඕනේ නැහැ හැබැයි තව සමහර කට්ටිය කහල් තිබ්බ කොහොමද මේකෙම ඒ කියන්නේ මම මතක නැහැ කොහොමද ගන්න sorry මම මෙතන මේක ක්ලික් කරා එම නැත්නම් මේ දැන් මෙතන මේ ක්ලික් කරලා ගත්තොත් මේක එහාට මෙහාට මූව් කරන්න පුළුවන් සහ මෙන්න මෙතන තියෙනවා මේ වගේ තීන් දෙකක් හරි තීන් දෙකක් වෙන්න තීන් දෙක ගන්න එකක් බ්‍රෂ් එකක් පේන්ට් එකක් අන්න ඒක ක්ලික් කළා මට පුළුවන් මේ තියෙන එක වගේ ගොඩාක් ගන්න දැක්කද හරි ඒ තියෙන ඒ කියන්නේ ඒක වගේ ගොඩාක් ඒ කියන්නේ ඩුප්ලිකේට් කරන් යන්න මට පුළුවන් සෙන්සින් ගාලා ඉතින් ඒක එක විදිහක් හරි ඊට අමතරව මෙතන මේකෙන් අයින් කරන්න පුළුවන් මේකෙන් සවුන්ඩ් මියුට් කරන්න පුළුවන් මේකෙන් කපන්න පුළුවන් මේකෙන් තමයි කපන්නේ හරිද මේ පිහිය අරගෙන මේකට කියන්නේ පිහියද ස්ලයිස් එක අරගෙන ස්ලයිස් කරන්න පුළුවන් මේ වගේ ඕල්ට් එකෙන් ලොකු කර ඕල්ට් එකයි කන්ට්‍රෝල් එකයි ලොකු කරගෙන shift එක ඔබාගෙන ක්ලික් කරන්න shift එක ඔබාගෙන ක්ලික් කරපුවාම එකපාරක් ක්ලික් කරපුවම ගානට ස්ලයිස් වෙනවා හරිද මතක ගන්න ස්ලයිස් වුණා කියලා මේක සෙපරේට් ට්‍රැක් දෙකක් වෙන්නේ නැහැ ඔයා සෙපරේට් කරන එකෙන් එකට මං ඊට පස්සේ කියා දෙන්නා. ඒ කියන්නේ මේක just one track. දැන් I think hi but not. So just one track. නමුත් ඔයාලට පුළුවන් ඒක separate track plus tracks විදියට හදන්න. කොහොම හරි මම මේක control z click කරලා back වුණා. What මෙතන මම ක්ලික් කළා ක්ලික් කරා ඒ මොකක්ද දන්න දුන්නේ මේ මේ මොකක් හරි එකක් ඒ කියන්නේ ක්‍රැක් එක ක්ලික් කළා හිතන්නකෝ ජී අකුරපුව කියලා දැන් බලන්න මැජික්
నరకమనే ఇది హుందా ఇది ఇట్ వాస్ ఇది అన్నకు ఓకే వినేత్ర మేము మీకు డబుల్ క్లిక్ కల్ల అంతకనే అంతకనే ఓ విన్న మేక హలో విన్న ఇతన క్లిక్ కల్ల మొక్కరి తనకు సి సిక్స్ మొక్కరి ఉన్నా కదా కన్నా ఎల్ల కురపు దియ గోడ సమ తన కేరి పొడి కాకి ABCD EFGHHH KLM PQR ST ఓకే PF ఓక ఎత్తనం కరన్న మిన్న మెతని ఉంటావయక్క డబుల్ క్లిక్ కల మిన్న పిచ్చకి వెడి కరన్న పుడువాం మే మెతని పిచ్చకి వెడి కరాం మం ఇతన్నే ఒక్కో వెడి ఏనో నమత్ మెతని మిత్ర పిచ్చకి వెడి కరాం ఆట వగే అర గతకి చింపంక్స్ ని ఏదో చింపంక్స్ స్టోన్ గన్న పుడువాం పట్ట ఇతిన్ ట్రై కల బ్రాన్ ఇతి వగే ఏకన ఒగలు గుడక్ ఆసైనే చింపంక్స్ ఇది ఏదన్న తాంగట అమ్ముతుని కం హుల్మన్ టైప్ ఎగే వత్ కన్నాస ఇది ఏవట ట్రై కల బ్రాన్ పుడువ ఇది మదై అంబు కై బనాయి ఎనీస్ హరి దెం మం కరనవ కే మొకద ఆ మెన్న మేక మం కాపీ ఎకక్ గన్నవ మెదెన్ ట పల్లయట అరగిన మం కరన్నే දැන් මේ ගන්න 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 ඒවල නැත්තම් මේ රෙකෝඩ්ස් වල මේ ඔක්කොම තියෙන මෙන්න මෙතන channel rack එකේ දෙකක් තියෙනවා audio unsorted unsorted එකේ ඔල්රෙඩි අපේ මේ kick එක clap එකේ දේවල් ටික ඇඩ් වෙලා එනවා ඉතින් ඒවම් මුකුත් ඇල්ලුවවත් නැහැ අල්ලන්න නැතුව තමයි මෙතෙන්ට vocals වලට ආවේ FL keys මං ඇඩ් කරගත්ත එක පස්සේ මං අයින් කරලා ඊළඟ වීඩියෝ එකේදී පෙන්වන්නම් ආයි වැටෙන් එපා පොඩින්න ප්ලිස් අපොඩ විලාව පොඩින් වැටෙන්නමයි හදන්නේ මෙයා ඕකේ මෙයා කියන්නේ ෆෝන් එක හරි ඕකේ ඔක්කොම කියන්නේ එතන ඔඩියෝ තියෙනවා එතන ඔඩියෝ වල මේ එකක් තමයි යූස් වෙන්නේ අනිත් ඒවා ඔක්කොම නිකන් කරපුවා හරි දැන් මම ගත්තෙත් ඇත්තටම සේම් ඔඩියෝ හරිද මේක පාට වෙනස් වල ඇත්තටම මේකම කොපියක් ගන්න තියෙන්නේ නමුත් හිතන්න මට මේක හොන්න බලන්න වෙනම එකක් කරගන්න ඕන කියලා මම මේක පොඩක් ෆොටෝ කර පෙන්න ගන්න ඕකේ කූල් හිතන්න මට මේකයි මේකයි දෙකක් වෙන්න ඕනේ මක් කර හේතුවක් මම දන්නේ නැකද ඔක්කොම කපල 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 කොටලා වෙන ගේමක් ගන්න කියලා හිතන්නකො දැන් මට මේක වෙනම එකක් කරන්න මම මෙන්න මෙතන මේ ऑडियो का पटांग गाना था ना मैं राइट क्लिक कर ला मेक यूनिक एस सैंपल के ना ऑप्शन का देना दी ला ये तो बड़ा हाँ सेव करने में मन्ना मीन तो किन्दा बंद के लो वाटा उन्हें नमत देना पड़ूँगा मैं देन टा काम मेली लेकिन तो माया मम्मी देना ने सेव सेव तो नोट पास वाला पेन तो मित्र ना आलू तेंग ऐड डो ना ओके कालिंग दिबे ना कालिंग दिबे सेम ट्रैक बट नाउ वाटा बनाना पड़ूँगा देखा तेना इतिंग මේක වාර දෙවෙනිකට තුන්වෙනිකට හරි දෙවෙනිකට දෙන්න පුළුවන් හැබැයි දැන් ඔබ බලුවොත් දිය කොට සමතන කිරි ඉතිරේ ගස් වල් කිරි මුදේ කිමි දේ මත මුදු සුලඟින් මම මේකයින් කරලා මේක බබලන හඳ පානේ හන්ද පානේ ඉතින් අන්න එක විදිහක් එක කරන ඒ වගේම තමයි මම මේක කට් කරන්න හැටි කියා දෙන්නම් කිව්වනේ මම මේ සෙකන්ඩ් ස්ලයිස් එක යූස් කරන සෙකන්ඩ් එක ට්‍රැක් එක යූස් කරන්න මෙන්න මේක ක්ලික් කරා shift එක ඔබා ගත්තා හිතන්නකෝ ආට මෙන්න මේ වගේ zoom කරගන්න මේ කට් කරද්දී ඉතින් මෙන්න මේ නන් කියන එක ගොඩක් වැදගත් වෙනවා ඔබට මෙන්න මේ හරින් විතර කට් කරගන්න ඕන නයි කියන්නේ ඔබට ඕන ඕන තැනින් කට් කරා බෑනේ ඉතින් මේක මොකක් කර වෙලා තියෙනවා ඔකේ ඉවනවත්තන්න කියලා කියන්නේ ඉතන වාර ඕන ඕන තැනින් කට් කරන්න ඕන කියලා shift එක ඔබාගෙන ඒ කියන්නේ මුලින්ම නන් එක වෙනස් කරලා ඊට පස්සේ shift එක ඔබාගෙන ඔබාගෙන මෙන්න මේ විදියට කොහෙට ක්ලික් කරන්න. එතකොට අවශ්‍ය තැන ක්ලික් කරපුවම වෙනවා. එහෙම නැත්නම් step ක්ලික් කරලා වාර තියෙන ඕන තැන ක්ලික් කරන්න කොහෙන් ක්ලික් කරත් මෙන්න මේ විදියට steps වලින් තමයි කට් වෙන්නේ. හරි. ඒක ගොඩක් චූටි දේවල් නමුත් මනේ වරන් ගොඩක් වැදගත් දේවල් මොකද වන්න තුව
ඔකලගේ ටයිම් එක හැම දෙයක්ම ඔකලෝ අපි ඇත්තනම් අපි හැමෝම වේස් කරගන්නවා මොකද මමත් එක කරගත්තා ඉතින් මේ සියලු දේවල් දැන් කියා දෙන්නේ මගේ පැත්තේදී ගොඩක් දේවල් බේසික් පැත්තේ කරන් තියෙන සහ මට මේ විදිහේ මට කියලා දෙයක් කරගන්න පුළුවන් හින්දා සහ මම විදිහට මගේ පාත් එකේ යන්න කැමති කියන එක නෙමෙයි මගේ පාත් එක යන්න බකව පිස්සන් කොටුවක් වගේ ඉතින් හැබැයි මේ මියුසික් පැත්තෙන් තමන්ට දෙයක් තමන්ට හිතන්න සිංදු කියන්න පුළුවන් ගිටාර් ප්ලේ කරන්න පුළුවන් පියානෝ ප්ලේ කරන්න පුළුවන් මොන හරි වගේ දෙයක් හොඳට ක්වලිටි එකට තමන් විසින් කියන්නේ කිසිම කෙනෙක්ගේ උදව් නැතුව කළා දාන්න ඕන කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ මේක එක වීඩියෝක් විතර කරෙත් ඒ හේතුවෙන්ද එහෙම නැතුව ගොඩක් දන්න කෙනෙක් නම් එපා බලන්න එපා මොකද අදාළම නැහැ මොකද මේකේ තියෙන්නේ දන්න කට්ටියට දේවල් නෙමෙයි නොදන්න කට්ටියට දේවල් කලින් කියන්න ඕනේ නමුත් අන්තිමට කියන්නේ ඉතින් අර බයින් කමෙන්ට් දාන්න බැලලා කමෙන්ට් දාන්න ඉවමකුත් දාන්න බෝ මොකද දන්නේ නැවගේ යන්න හරි ඕකේ එතකොට මේකෙන් ප්‍රයෝජනක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න මොකද මම කමෙන්ට්ස් බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි කපතෙන් බොරු කියන්න ඕනේ නැහැ මොකද කමෙන්ට්ස් වලින් තමයි මම මේ වීඩියෝ එකත් කරන්න හිතුවේ ඉතින් ඉස්සරහ කරන වීඩියෝ සියලුම දේවල් දැන් මට හොඳට වීඩියෝ කරන්න පුළුවන් කියලා හිතනවා මේ වීඩියෝ හරි ගියොත් හරි කියලා තිබ්බොත් මම හිතනවා හරියයි කියලා think positive ඔයගලන් කමෙන්ට්ස් වලින් මම බලලා මම අනිවාර්යෙන් කමෙන්ට්ස් බලනවා මොකද මම රිප්ලයි කරලා නැතුවට සමහර ඒවට සමහර රිප්ලයි කරත් වැඩක ඉදිරි රිප්ලයි කරන්නේ කොහොම හරි ඉස්සරහදී තව වීඩියෝස් ගොඩකින් හම්බෙමු මම හිතන දැනට මේක ඕකේ මම මේකේ MP3 එකක් හරි මොකක් හරි වීඩියෝ එකකට අටින් දාන්න පුළුවන් හික්මනින් වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවර වෙලා ඕකේ තවමත් තියෙන මේ කොහොමද මං ටෙම්පෝ එකක් එක්කන ගියේ හේකින්ද මං හිතන්නේ ඒක මාරි දෙයකින් මර්ජ් කරගන්න කියලා ඒසි වෙයි සහ මං කෝඩ්ස් ටික ඔල්රෙඩි හොයාගෙන තියෙනවා මම ඒ ටික යූස් කරලා කොහොමද චුට්ටක් පියානෝ ට්‍රැක් එකක් හදාගන්නේ කියන එක සහ පියානෝ එකට කොහොමද පොඩි ඩ්‍රම් එකක් හරි මොන හරි දෙයක් මම දන්නේ නැහැ මොකද්ද සූට් වෙන්නේ කියන එක නමුත් ට්‍රැක් එකක් දෙමු මොන හරි දෙයක් දාලා පොඩ්ඩක් මේ ස්පීඩ්මත් නැතුව කොහොමද යන්න හරි ඊට පස්සේ වට ඕන විදියට චිම්පන්ක්ස් වර්ෂන් එකක් හදාගන්න කොහොමද නිකන් ගැම්පුරු වර්ෂන් එකක් හදාගන්න කොහොමද ඒ දේවල් මේකෙම කරමු මේක තමයි අපේ අදන මාසයක් විතර යනකම් තියෙන ට්‍යුටෝරියල් එක වෙන්නේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න කොහොමද අලුතෙන් දෙයක් කරන්න කරලා අනිත් අයට උගන්වන්න දැන් ගන්නත් කලින් මම ඔක්කොම කරානේ හරි මම මේක අයින් කරන්න පිටිරේ ගස්න් වැල් කිරිමු එෆෙක්ට්ස් ඔක්කොම වැඩ ප්ලගින්ස් ටික අවුලක් නැහැ මම මේ මෙන්න මෙතන ස්ලයිස් ටූල් එක අරගෙන පොඩ්ඩක් කපන්න අන්න මේක ආයේ මේ වගේ ලා කියන්න මම තිබ්බතන හරිද දිය කොට සම තන කිරි ඉතිරේ ගස්වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අපන කො දිය කොට සම තන කිරි ඉතිරේ ගස්වල් කිරි මුදේ කිමිදේ මත මුදු සුලඟින් අප නැල්ල වෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ මම හිතන හරි කියලා හරි ඕ වැඩි දියව කොන්න තිබ්බා තියලා හරි දැන් මොකද කරන්නේ මේක මම සේව් කරලා තියෙන මෙන්න මෙතනනේ මේ ප්‍රොජෙක්ට් ෆයිල් එකක් විදියට ඕකේ මම දිය ගොඩ මගේ අඩුගානේ කීබෝඩ් එකත් ඇක්සස් කරන්න බෑ මේ තියෙන විදියට ඒක. දියගොඩ කම්මැලිකම දියගොඩ කියලා කියවුවා. සෝම් ෆයිල්ස් කියලා. ඔහොමනේ මේ සේව් කරන්න ඕනේ වා කියා දෙන්නම්. දියගොඩ සෝම් ෆයිල්ස් හිතන්න බෑ. කොහොමද දැන් මොකද කරන්නේ මම මේක
වේව් එකක් විදිහට හරව ගන්නවා ෆයිල් එක්ස්පෝට් වේව් වේව් එක දෙද්දි දීගොඩ සොන් ෆයිල්ස් එක ඇතුලේ මේ විදිහට FL Studio Tut 1 දීගොඩ වේව් සේව් මේ වේව් තියෙනවද කියලා බලන්න සේව් සේව් දුන්නාට පස්සේ මෙන්න මෙතන තමයි මම අර කිව්වේ මේකේ මම දන්නේ නැහැ කීයද දන්නේ කියලා නමුත් මම ඉස්සරින් නම් ඉතින් පොඩ්ඩක් වැඩියෙන් දානවා 512 ම දුන්නා තමනද මොනවද බ්ලා බ්ලා හදන්න තිබ්බා මේ දේවල් බලන්න මේ විදිහටම තියෙනවද කියලා තියෙනවා නම් වැඩි මුකුත් නැහැ බෑග්ග්‍රවුන්ඩ් රෙන්ඩරින්ග් ඒ කියන්නේ වාට වැඩක් කරන අතරතුර එතකොට යටින් මෙයා වෙයි මොනවද තමයි කියන්නේ එක බලමු කට් උනා මම හිතන්නේ වීඩියෝ එක කට් උන්නේ නැහැ කියලා කට් උන්නේ නැහැ කොහොම හරි ওই විදිහ තමයි බෑග්ග්‍රවුන්ඩ් රෙන්ඩරින්ග් එක හරි මොකක් කරේ වෙන්නේ හරි වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ අතරම ෆිල් ස්ටුඩියෝ එකේ සෝරි කොමරි ඔන්න මම වීඩියෝ එක වීඩියෝ එක නෙමෙයි ඔඩියෝ එක බලනවා මෙගාබයිට් වැඩි නෑ 42.5ක් හේතුව මේක ක්වලිටි වේව් ෆයිල් එක ඉතින් මේක මම ඕපන් කරොත් එම මගේ AIMP එකෙන් මනසම මේක දිය කොට සමතන කිරි ඉතිරේ ගස් වල් කිරි මුදේ කිමිදේ මත මු හරිනේ හරි මං ඒ වගේම තව ෆයිල් එකක් ලා එක්ස්පෝට් MP3 ඒකත් එතනටම MP3 බිට් රේට් එකක් අහනවා මොක දන්නේ නැහැ ඉතින් මම ඔය බලන්න 256 වගේ තිබ්බම හිතන්නේ 256 වගේ තියෙන එක ක්වොලිටි වැඩි මයි දන්නේ 512 රිසැම්ප්ලින් එක චිකෝල් whatever ඔක්කොම දීලා බල 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 finally done බලමු මේ දින MP3 එක දුසුලඟින් දිය කොට සම තන කිරි ඉතිරේ ගස් වල්කි ලොකු වෙනසක් පේන්නේ නැහැ නමුත් චුට වෙනසක් ඇති තියෙන්න ඕනේ මොකද MP3 view අතර මේ ෆයිල් සයිස් බලොත් MP3 එක තුනයි ස්මාර්ටයි 6යි නමුත් වේව් එක මෙගාබයිට් 42.5 ඉතින් අර ෆොටෝ ගත්ත ෆොටෝ වල ඔරිජිනල් අපි කියන්නේ රෝ ඉමේජ් එක කියලා කියන්නේ රෝ ඉමේජ් එක එඩිට් කරලාට පස්සේ න ඉමේජ් එකේ සයිස් එක ගියන් ගොඩක් වෙනස්නේ ඒත් ඒ වගේ තමයි වීඩියෝ එකත් ඒ වගේ හැම දෙයකම වීඩියෝ වල එන්කෝඩින් මම දන්නේ නැහැ දන්නේ නැති වෙපා කොහොම හරි හැම දෙයකම ඒ වගේ කියන්නේ එන සයිස් ඔරිජිනල් සයිස් එක ගත්තොත් ඔරිජිනල් ක්වලිටි එක ගත්තොත් ඒකේ සයිස් එක උඩරමයි ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ එච්චර රඳව ගන්න අපේ කම්පියුටර් සොලියුෂන් මිට නැති මම අර කිව්වා වගේ මං ගාව තියෙන SSD එක 128 GB එකක් නමුත් HDD එකක් තියෙනවා 1 TB sorry 500 GB මේ කම්පියුටර් එකේ ඇත්තම මදි නමුත් මම කරන් ඩෙවලොප්මන්ට් ඒ සයිඩ් එකේ හින්දා මට ප්‍රශ්නයක් නැහැ මැනේජ් කරගන්න පුළුවන් ලැප් එකේ 1 TB තියෙනවා ඒක හින්දා නමුත් FL Studio එක තමයි මියුසික් ප්‍රොඩක්ෂන් ම කරන කෙනෙක් නම් වාගේම දේවල් හදගන්න හදන්න එක්ස්පෙරිමන්ට්ස් කරන කෙනෙක් නම් FL Studio එක ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම කියනවා ආට මදි SSD 128 එකක් සහ HDD normal එකක්. ඉතින් සහ බෑකප් සොලියුෂන්ස් තියාගන්න වගේ ප්‍රොජෙක්ට් ෆයිල්ස් ටික තියාගන්න එකට වාගාව අනිවාර්යෙන් hard එකක් external hard එකක් තියාගන්න වෙයි. ඒ ටික තමයි කොහොම හරි වුණා අපි අන්තිම වෙනකන් වෝකල්ස් වල කරා. මෙතනින් එහාට ඊළඟ වීඩියෝ සීරීස් එකේදී වීඩියෝ එකේදී හම්බෙමු. එහෙනම් තියෙන ප්‍රශ්න ඔක්කොම පළයෙන් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න thank you කියන්න ලයික් කරන්න යාළුවෝ එක්ක ෂෙයා කරන්න සහ දිගටම මේ channel එකත් එක්ක ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. good night නෑ මට good night නෑ good night මේ good morning KDJ.